අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ අදත් එකතු වෙ සිටින්නේ ලන්ඩනයේ කිරණ ටීවී රැගෙනෙන අන්කට් දේශපාලනයේ කෙලින් කතාවක් සමග අපි දන්නවා මැතිවරණයට තව සති කිහිපයයි ඉතුරු වෙලා තියෙන්නේ මේ විදිහට ශ්‍රී ලාංකීය දේශපාලන තලය ඉතාමත් උණුසුම් වෙමින් පවතිනවා පසුගිය කාලාන්තරයක් මුළුල්ලේම ලාංකීය ජනතාව ඉල්ලපු එක දෙයක් තමයි ජනගත වූ එක මාතෘකාවක් තමයි එළබෙන පාර්ලිමේන්තුවට උගතුන් බුද්ධිමතුන් ඒ වගේම තරුණ නායකත්වයන් මේ පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් විදිහට ලබා ගත යුතුයි මේ පරණ පැරණි පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනාම නැවතත් මේ පාර්ලිමේන්තුවට නොආ යුතුයි කියන මතය කෙසේ හෝ මේ අලුත් තරුණ මුහුණු පාර්ලිමේන්තුවට රැගෙන යා යුතුයි කියන මතය සමාජගත වෙද්දී අපි හිතුවා එංගලන්තයේ කිරණ ටීවී අන්කට් දේශපාලන කෙලින් කතාවෙන් අද ඔබත් හමුවට තරුණ දේශපාලන නායකයෙක් රැගෙන ඉන්න. ඔහු ගැන මම සඳහනක් කරනවා නම් ඔහු පාර්ලිමේන්තු ගමනට අලුත් මුහුණක් වුණාට ඔහු දේශපාලනයේට පොඩුකාරයෙක් නෙමෙයි. මම මෙහෙම කිව්වොත් බොහෝ විට රැඩිකල් අදහස් දරන දේශපාලනයේ විප්ලවකාරී ගමනක යන තරුණ දේශපාලනඥයෙක් විදිහට මම ඔහු හඳුන්වන්න කැමතියි. ඔහු මෙවර සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන හිටපු පළාත් මන්ත්‍රී අනුරාධ විමලරත්න. අයිබෝවන් අනුරාධ විමලරත්න මන්ත්‍රීතුමා. අයිබෝවන් රසන්. ඉතින් අනුරාධ මන්ත්‍රීතුමා අද අන්කට් දේශපාලනයේ කෙලින් කතාව අපගේ වැඩසටහනට ඔබව ඉතාමත් ගෞරවයෙන් මම පිළිගන්නවා. මේ වැඩසටහනේදී මට කිසිම අපහසුතාවකින් තොරව කෙලින් කතා කරන්න තවත් එක මනුස්සයෙක්ගෙන් කෙලින් ප්‍රශ්න අහන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම ඒක ගැන ගොළුම් කර සන්තෝෂ වෙනවා. මම මුලින්ම මම සාම්ප්‍රදායික දේශපාලඥයන්ගෙන් අහන්න ඇති ප්‍රශ්නයක් අහන්නම්. මොකද අපි අලුත් මුහුණුව ජනගත කරනකොට ප්‍රේක්ෂකයන් ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඔබ ගැන සමහර විට ඔවුන් නොදන්නවා වෙන්න පුළුවන් ඔබගේ පරිසරය ඔබගේ පෞල් පසුබිම ඔබගේ අධ්‍යාපන කටයුතු ඔබ ගැන පොඩි විස්තරයක් කරන්න ඔබ අපිට අනුරාධ ඉස්සලාම බොහොම ස්තුතියි රොෂාන් මේ අවස්ථාව ලබා දීම ගැන ඒ වගේම මම ඇත්තටම ඔයගොල්ලන් ප්‍රෝග්‍රෑම් එක හැමතිස්සෙම බලනවා ඒත් කෙලින් කතා කරන ඒ විතරක් නෙමෙයි අන්කට් කිසිම එඩිට් කිරීමක් නොමැතිව කරන වැඩසටහන ඉතාම හොඳයි අනිත් එක මම හිතන්නේ අද කාලයට අවශ්‍ය කරන වැඩසටහන. රොෂාන් මං ගැන හැඳින්වීම පටන් ගන්නවා නම් මං ශිෂ්‍යත්වයෙන් කොළඹ ප්‍රසිද්ධ පාසලකට ගිහිල්ලා සාමාන්‍ය පෙළ යනකම් ඒ පාසලෙත් ජාතික පාසලක ඊට පස්සේ පාසලේ නම කියමු මන්ත්‍රීතුමා. කොළඹ රාජකීය විද්‍යාලය. ඊට පස්සේ මගේ ඒ ලෙවල් කලේ මම ලන්ඩන් ඒ ලෙවල්ස් කලේ බ්‍රිටිෂ් ස්කූල් ඉන් කොළඹ. ඒ ලෙවල් වලට පස්සේ මම ජපානයේ ඇමරිකාවේ දේශපාලන විද්‍යාවයි ආර්ථික විද්‍යාවයි හැදෑරුවා. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේ මගේම ව්‍යාපාරයක් මම අවුරුදු 5කට කිට්ටු වෙන්න කාලයක් කරලා ඊට පස්සේ මම මාස්ටර්ස් කරන්න ලංකාවට ආවා. ඒ කාලෙදි තමයි මම ඔය දේශපාලනයට පැටළුනේ. ඒකත් ඌමනාවෙන් ඉල්ලන් ආපු එකක් නෙමෙයි. මම ඉස්සෙල්ලාම ජෙනරල් ජානක බරමැතුමාගේ ඌව නෙමෙයි උතුරු මැද පළාත් සභාවේ ඒ මැතිවරණයට පවුලේ හිතවත්කමක් හින්දා එකතු වුණා. ඊට පස්සේ 2009 ජනාධිපතිවරණයේදී ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ මැතිවරණය මම ළඟින්ම පිටිපස්සේ හිටියා. ඒකත් පවුලේ හිතවත්කමකට වැඩිය මගේ පාසලේ හොඳම මිත්‍රයෙක් තමයි එතුමාගේ බෑන වෙලා හිටියේ අර කාලයක් හොයගත් සිටියේ. ඉතින් ඒ ඡන්දෙන් පස්සේ ගොඩාක් තර්ජන ගර්ජන පීඩා කිරීම එහෙම ආවා. රජයේ පැත්තෙන් අපිට විශාල කරදර ආවා. CID එකෙන් මම හිතන්නේ මාව කීපාරක් හතරවෙනි තට්ටුවට ගිහිල්ලා තියෙනවද කියන එක දැන් ඇත්තටම මතක නෑ. ඒක ගැන අද බලන්න ඕනේ මගේ පවුලෙත් හැමෝම වගේ ගෙනිච්චා. ඉතින් ඔය වාතාවරණය ඇතුලේ තමයි මම දේශපාලනයට ආවේ. ඉතින් මොකද ඒ වෙලාවේ මට තිබ්බේ එක්කෝ පැනලා යන්න එහෙම නැත්තම් ආපහු ෆයිට් එකට ෆයිට් එකක් දෙන්න. මම
මගේ ඉදිරියේ යන ගතිය ටිකක් අඩුයි. දේශපාලනය කරන්න හිටපු නැති කෙනෙක්ව දේශපාලනයට තල්ලු වීමක් දුන්නේ. අනිවාර්යෙන්ම අතර මම දේශපාලනයට තල්ලු කළේ මම දන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයලාගේ ඒ දවස්වල ක්‍රියාකලාපය කියලා කිව්වොත් හරියටම හරි. මන්ත්‍රීතුමාමයි හිටපු මන්ත්‍රීතුමා මට කියන්නකෝ මේ පාර දැන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔබතුමා ඔබතුමාගේ ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන යනවා. මේ වෙලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල අපි දන්නවා ඔබ නවක මුහුණක් පාර්ලිමේන්තුවට තරඟ කරන මේ ප්‍රසිද්ධ එහෙම පරිණත දේශපාලනඥ එක්ක තරඟ කරනකොට එකම ලිස්ට් එකේ ඔබතුමාලාට මේ සම බිමක්ද තියෙන්නේ ප්‍රචාරණ කටයුතු වලට මේ වගේ දේවල් වලට කොහොමද මේ තියෙන අවකාශය මේ වෙලාවේ? නෑ රොෂන්, සම බිමක් කියලා කියන්න අමාරුයි. මොකද හිටපු මැති ඇමතිවරුන්ට තියෙන අවස්ථා අපිට ඇරෙනවා අඩුයි. මාධ්‍යයෙන් අපිට තියෙන කැඳවීම ඉතාම අල්පයි. කැමරාවක් අල්ලන්නේ නෑ වැඩි අපිට. ඉතින් ඒ වගේම බලනකොට අපිට සහයෝගය දක්වන්න ඉන්න කට්ටිය බොහෝ දුරට අඩුයි. නමුත් ඉතින් හිතවත් කීප දෙනෙක් ඒ විතරක් නෙමෙයි, මම දේශපාලනේ දැන් අවුරුදු 10කට කිට්ටු කාලයක් ඉඳලා තියෙනවා. ඉතින් ඒකෙදි මම වැඩ කරලා පෙන්නලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ජනතාව හොඳටම දන්නවා මට මම හොරකම් කළා නෑ. යම් එක චෝදනාවක්වත් මේ අවුරුදු 10 තුල නැතිවීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඉතින් අනිත් එක ඒ වගේම මේ අලුත් නැතිවරණ නීති රීති එක්කත් ඉතාම අමාරු තත්ත්වයක් තියෙනවා. දැන් පෝස්ටර් ගහන එක ඔර්ගන්ඩ් ඕනේ නැහැ. පහුගිය නැතිවරණවල මම හොඳටම පෝස්ටර් ගහුවා. හැබැයි ඇත්තටම හැරිලා බලනකොට ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියන එක මට දැන් තේරිලා තියෙනවා. ඉතින් ඒක තමයි මම මේ ප්‍රශ්නේ යොමු කරේ මන්ත්‍රීතුමා. දැන් අපි දන්නවා අලුත් කෙනෙකුට ටීවී එක ඇඩ් එකක් දානවා කියන්නේ විද්‍යුත් මාධ්‍යයකින් ලංකාවේ ප්‍රධාන නාලිකාවක ඒක ලොකු වියදමක් යන මුදලක්. ඉතින් මේ මුදල් අලුත් තරුණ කෙනෙකුට උපයා ගන්න හැකියාවක් නැහැ ටීවී එකක මාසයක් තිස්සේ මේ ඇඩ් එක යවන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් තුල ඔබතුමාලා කොටු වීමක් නැද්ද? ඔබතුමාලාට මේ එළියට එන්න බැරි කමක් එහෙම දෙයක් තියෙනවා කියලා ඔබතුමා හිතනවද? කොහොමද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඇත්තම කතා කරනවා නම් ටීවී එකේ ස්වල්ප වෙලාවක් දාන්නත් යනවා මං හිතන්නේ අඩුම ගානේ ලක්ෂ 10ක් 15කවත් දැන්වීම. කියන්නේ පොඩි පොඩි වෙලාවල් වලට පොඩි වෙලාවක නෙමෙයි. ප්‍රීමියර් ටයිම් එකක තප්පර 15කට ලක්ෂ 15ක පමණ මුදලක් වුණ අය කරනවා සමහරක්. මේ කියන්නේ ටයිම් එකත් එහෙම ලොකු මුදලක් යනවා. ඉතින් ඇත්තටම ඒ කියන්නේ ඒ වගේ දැන්නම් මට දරා ගන්න අමාරුයි. මොකද කිසිම අයතා ව්‍යාපාරයක් කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි මේ අවුරුද්ද 10 නැති තියෙන දේ නැති කරගත්ත මිසක් සත පහක්වත් මම හම්බ කරලා නැහැ. ඉතින් දැන් මේ අවස්ථාවා දෙන්නේ ඒ වගේ මේ ඇඩ් දානවා නම් විතරයි වෙන තත්ත්වෙකුත් තියෙනවා. ඉතින් ඒ වගේම කොටේෂන් එකක් එව්වත් දැන් රොෂාන් වාට කියන්නේ මාධ්‍ය ආයතනින් ඒකේ වන්නේ කොටේෂන් ප්‍රයිස් කියලා නෙමෙයිද? ඒ කොටේෂන් එකේ ගහලා තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් කියලා. තේරුණාද? කොස්ට් එක ඉන්වෙස්ට්මන්ට් කියලා දාන්නේ. රොෂාන්, දේශපාලනයට වියදම් කරන මුදල ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට හඳුන්වන ගත්තට මේ රට ඇවිල්ලායි කියලා කියනකොට තව මොනවද කතාන්නේ? ඉතින් කොමිෂන් අපිට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. කාර්යාල අපි සාමාන්‍යයෙන් විවෘත කරන්නේ සමහර අය සල්ලි දීලා කාර්යාල ගන්නවා. හැබැයි මම නම් ගොඩක් අයට හිතවත් කට්ටිය තමයි තමන්ගේ නිවාස ඒ වගේ දේවල් අපිට කාර්යාල වලට ලබා දෙන්නේ. ඉතින් පහුගිය වකවාණු වල අපිට ලබා දීලා තිබ්බා අපේ බැනර එකක් ගහන්න පුළුවන්කම. නමුත් මේ මැතිවරණයේදී ඒක කරන්න දෙන්නේ පක්ෂේ නමයි ලාංඡනයයි විතරයි. අපේ ප්‍රචාරක කටයුතු කොහොම කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ප්‍රතිපත්තියක් හැටියට අද පෝස්ටර් වලට විරුද්ධ මම ඉතාම අමාරුවෙන් තමයි නිර්ණය කරගෙන යන්නේ. හැබැයි මම විශ්වාස කරනවා ජනතාව මේ දේවල් තේරුම් ගත්තොත් අපිට රටේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. මන්ත්‍රීතුමා මට කියන්නකෝ ඔබතුමාගේ බජට් එක කොහොමද මේ පාර? කොළඹ මැතිවරණයක් කරනවා කියන එක ලේසි නෑ. කොහොමද බජට් එක? බජට් එක නะ අන්තිමයි. කතා කරන්න වැඩක් නෑ රසාල්. මොකද සාමාන්‍යයෙන් ඇත්තම කතා කරන්න මම දන්නවා පහුගිය මැතිවරණවල් වල 2015 මැතිවරණයේ එහෙම ගත්තාම ගොඩක් දිනපු අපේක්ෂකයෝ
ලක්ෂ 500කට එහා කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ට ලක්ෂ 500කට එහා වියදමක් ගියා. ඉතින් වැඩිපුරම මාධ්‍ය වලට තමයි තියෙන්නේ මාධ්‍ය ආයතනවල සහයෝගය තියෙන කට්ටියට ඒක යම් තාක් දුරකට අඩු වෙනවා. නමුත් ලක්ෂ 500කට එහා බජට් එකක් අයින් කරගන්නම වෙනවා. ඉතින් බොරු කියන්න ඕනේ නෑ රොෂාන්, මේ නැති වර්මේදී මගේ බජට් එක ඒකෙන් 10න් කක්වත් නෑ. එතකොට අනුරාධ මේ මට කියන්නකෝ, මෙතන දැන් ඔබතුමාට දැන් මේ උදව් කරනවා කියන යාළු මිත්‍රාදී ඔවුන්ට ඔබ පෙරලා උදව් කරන්න කොහොමද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම රොෂාන් මගේ යාළු මිත්‍රයෝ ගොඩාක් දුරට පෙරලා උදව්වක් බලාගෙන නෙමෙයි කරන්නේ. මොකද ගොඩාක් මට මේ වෙලාවේදී උදව් කරන්නේ මගේ කුඩා කාලේ ඉඳන් හිටපු යාළුවෝ. ඒගොල්ලන්ට එහෙම ගැටලුවක් නැහැ. මොකද ඒගොල්ලොත් ඇත්තටම ආඩම්බර වෙනවා මම මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන ගමන ගැන. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මගේ පළවෙනි නැතිවරණයේ ඉඳන් මාත් එක්ක ඉඳලා තියෙනවා. ඉතින් ගොඩක් අය මුදලින් එහෙම නෙමෙයි උදව් කරන්නේ. දැන් මේ තියෙන ඇඩ් ටික එහෙම දැක්කොත් ඒ ඔක්කොම මගේ යාළුවෝ නිකන් හදලා දීලා තියෙනවා. ඒතකොට මගේ ඔය සෝෂල් මීඩියා වල යන්නේවා ඒ ඔක්කොම මගේ යාළුවෝ නොමිනේ කරලා දීලා තියෙනවා. ප්‍රෙස් එකක් තියෙන යාළුවෙක් ඒ print out ටික ගහලා දෙනවා, cut out ටික ගහලා දෙනවා. සාමාන්‍යයෙන් අර JVP එකේ දේශපාලන ක්‍රමය වගේ තමයි අපි ඇත්තටම දුවන්නේ. මේ බරු කියන්න ඕනේ නැහැ පිටිපස්සෙන් තියෙන TV එක. මේකත් මගේ යාළුවෙක් ගෙදරට හයි කරන්න ගත්ත එකක් තමයි මේ මට චන්දිවර වෙනකන් හයි කරන්න දීලා තියෙන්නේ. ඉතින් අපි කරනවා දැන් ওই TV එකයි තිය යාළුවා ඊට පස්සේ ඔබතුමා පාර්ලිමේන්තුවට ගියාම ඇවිල්ලා මොනා හරි උදව්වක් කිව්වොත් මම මෙහෙමම කියන්නම් මචං මට මෙන්න මේ දේ කරලා දෙන්න කියලා මොනා හරි දෙයක් ඉදිරිපත් කරොත් අයතා දෙයක් හරි ඔබගේ නිලතල බලතල පාවිච්චි කරලා කරන්න පුළුවන් දෙයක් කිව්වොත් ඔබතුමා කරන්නේ නැද්ද? ඔහු මේකයි ඒක රොෂාන් අපි ඇත්තටම දේශපාලනයේදී අපිට අපිට උදව් කරන කට්ටියට උදව් කරන්න සිද්ධ වෙනවා. හැබැයි මෙතුවක් දුරට මගේ යාළුවෙක් කවදාකවත් මගේ අයතා දෙයක් ඉල්ලලත් නැහැ. ඒ විතරක් නෙමෙයි අයතා දෙයක් ඉල්ලුවොත් මම ඒක කරන්නෙත් නැහැ කියන එක හැමෝම දන්නවා. ඉතින් ඒ වගේම තමයි ඇත්තම සමහර වෙලාවට අපිට අයතා ව්‍යාපාර කරන කට්ටිය උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් නමුත් ඒ වෙලාවට අපි දැනගන්න ඕනේ ඒ අයව තෝර බේරගෙන අනේ නැ බොහොම ස්තුතියි උදව් කරන්න ආවට මේ අවස්ථාවේදී මට දැන් ඒක ඇති වෙන්න තියෙනවා කියලා අස්සෙන්ට ෂේප් කරගන්න ඕනේ. මොකද ඒ ඡන්දෙත් කඩා ගන්න බෑනේ. ඒ ඡන්දෙත් ගන්න ඕනේ. ඡන්දෙ තියාගෙන මේ අර අපි ඒගොල්ලන්ට යට වෙන්නේ වෙන මොකක් හරි උදව්වක් ගත්තොත්නේ. ඉතින් ඒ දේ ගන්න නැතුව ඉන්න වෙනවා. අනිත් එක දැන් මගේ ඒගොල්ලෝ මේක අහන් ඉන්නවා නම් දැන් ඒ ඡන්දෙ කැඩෙද්ද නැන්නේ. සමහර ඡන්ද කැඩුණට කමක් නැහැ කියන එක මම විශ්වාස කරනවා. මොකද ඡන්ද වලටම දේශපාලනය කරන්න බෑනේ. අපි අන්තිමට අපේ ප්‍රතිපත්ති ඉතුරු කරගන්න ඕනේ. දැන් මේ නැතිවරණයේදී මං ඔය ඔක්කොම අර අපේ භාෂාවෙන් කියනවා නම් මං ඉෂු කරන ටෝක් ඔක්කොම මට කරන්න පුළුවන්කම තියෙන්නේ. මම වැරද්දක් කළ නැති හින්දානේ මම ප්‍රසිද්ධිය අභියෝග කරනවා. මම හැම වේදිකාවකදීම අභියෝග කරනවා. මං ගැන එක වැරදි චෝදනාවක් තියෙනවා නම් දෙයියන්ගේ නාමයෙන් මට ඡන්ද දෙන්නත් එපා. ඒ වගේ චෝදනා තියෙන කිසිම කෙනෙක්ට දෙන්න එපා කියලා. ඔව් අනුරාධ මන්ත්‍රීවරට කියන්න දැන් තරුණ දේශපාලනඥයෙක් විදිහට මේ රටේ තියෙන එක කතාබහක් තමයි මේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ගන්න මේ කාප පර්මිට් එක සම්බන්ධයෙන්. ඒ වගේම විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් අවුරුදු 5කින් ඔවුන්ට විශ්‍රාම වැටුපක් දෙනවා. මෙන්න මේ කාප පර්මිට් එක හා විශ්‍රාම වැටුප කියන දෙක තරුණ දේශපාලනඥයෙක් විදිහට ඔබ දකින්නේ කොහොමද? මේකයි රොෂාන් මට මතක හැටියට ඔය කාපර්මිට් කතාව ආවේ එක දවසක් මම හිතන්නේ ලලිත් ඇතුළත් මුදලි ඇමතුමයි මම හිතන්නේ රවි සමරවීර ඇමතුමයි පාර්ලිමේන්තුවේ එළියේ ඉන්නකොට මම හිතන්නේ ඔය දකුණු පළාතේ හරි උඩ රට හරි අනුරාධපුර පැත්තේ හරි රජ රට පැත්තේ හරි තවත් දුප්පත් මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා තිබ්බා පාර්ලිමේන්තු. එයා ඒ පාර්ලිමේන්තු ගමන ඇවිල්ලා තිබ්බේ ඒ ගමේ මුදලාලි කෙනෙක්ගේ කාර්යයක මුදලාලි කඩේට බඩු ගන්න හරි කොහොම හරි කොළඹ ආපු වෙලාවේ තමයි මේ මිනිස්සයා පාර්ලිමේන්තුවට ගෙනල්ලා බස්සගෙන තියෙන්නේ. ඉතින් දැන් මේගොල්ලෝ කතා කර පාර්ලිමේන්තුව ඉවර වෙලා කතා කරලා එළියට ආවහම එළියට ඇවිල්ලා දැන් මේ මම හිතන්නේ ලලිත් ඇතුළත් මුදලි ඇමතුමයි
රවි සමරවිණ මහත්මයි එක කතා කර කර ඉන්නකොට දැන් අර අර කියන മന്ത്രിවරයා අපට නම් මතක නෑ හරියට අර මුදලාලි ඇවිල්ලා වාහනේ පාර්ලිමේන්තු එක ඉස්සරහ නවත්තලා විනාඩි 5ක් විතර ඉඳලා ෆෝන් එක දෙපාරක් ගහලා තියෙනවා ඊට පස්සේ ඒත් දැන් අර ලොකු ඇමතිවරු දෙන්නෙක් එක්ක කතා කර කර ඉන්න හින්දා මේ ටිකක් ටිකක් කියලා අරගෙන තින තව විනාඩි 10ක් විතර ගියාට පස්සේ මුදලාලි බැලලා ආලා තියෙනවා වාසාවෙන් කියනවා ඔයි තමුසේ එනවද නැද්ද මම යන්නද කියලා ඉතින් ඔය தත්ත්වයේ යටතේ තමයි පර්මිට් එක ඇවිල්ලා තියෙන්නේ මොකද മന്ത്രിවරයෙක්ට ඒ ගමන තමන්ගේ ඒ ගමන් කරන්න පහසු වෙන්න නමුත් පර්මිට් එකක් ලබා දිය යුතුමයි කියන තැන මම නැහැ හැබැයි മന്ത്രിවරයෙක්ට තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරන්න වාහනයක් හරි ඒ පහසුකම ලබා දෙන්න ඕනේ මොකද සල්ලි තියෙන මිනිස්සු විතරක් නෙමෙයි මේ දේශපාලනයට එන්නේ ඉතින් ඒකෙදි රාජකාරී කිරීම සඳහා අවශ්‍ය කරන්නේ පහසුකම ලබා දුන්නාම ඇති කියන එක මම විශ්වාස කරනවා කියන්නේ හැමෝටම ඕක කරන්න බෑනේ වාහන තියෙන කට්ටියට පුළුවන් හැබැයි නැති කට්ටිය මොකද දුප්පත් මිනිස්සුත් මේ රටේ දේශපාලනය කරන්න ඕනේ සල්ලිකාරයන්ට විතරක් මේක අයින් කළා හරියන්නේ නැහැනේ ඉතින් ඒකට විකල්පයක් හැටියට ඕන නම් අපිට පුළුවන් ඒ රාජකාරී කාලය තුල පාවිච්චි කරන්න වාහනයක් දීලා ඒක යනකොට ආපහු දීලා යන විදිහට සැලසුමකට එන්න පුළුවන් විශ්‍රාම වැටුම ගැන කතා කරනකොට ඒක ඇත්තටම කල්පනා කරලා බලන්න ඕනේ දෙයක් කියලා මම හිතනවා මොකද විශ්‍රාම වැටුපක් නැති වුණත් එතකොටත් දේශපාලනයට එන මාර්ග ඇහිරෙනවනේ ඉතින් මම හිතන්නේ අද බලන්න අද අපේ දේශපාලඥයන් වැඩිපුරම කොහොමද කියන්නේ වංචාවල දූෂණයට වගේ පෙළඹෙන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ තියෙන ආර්ථික අඟහිඟකම් ඒව ගැන බලාගෙනනේ ඉතින් මං කියන්නේ හැමෝම එහෙමයි කියලා සමහර වෙලාවට සල්ලි තියෙන මිනිස්සුත් ඇවිල්ලා තව තව මේවා කරන්න හොරකම් කරනවා නමුත් ඕනෑම රැකියාවක තියෙන්න ඕනේ නේ කියන්නේ සම කියන්නේ යම් යම් කිසි විදිහක සේෆ්ටි නෙට් එකක් වගේ එකක් නේ එතකොට මේ ඇත්තටම හොඳ උදවිය වුණත් මේකට එන්න පෙළඹෙන්නේ ඉතින් ඒක මම හිතන්නේ අපි තවත් කොට කල්පනා කරලා බලන්න ඕනේ. කියන්නේ අවුරුදු 5කින්ම දෙනවද? එහෙම නැත්නම් යම් කාල සීමාවක් අපි දෙනවද? ඒ කියන්නේ අවුරුදු 5කින් පෙන්ෂන් එකක් හම්බ වෙනවයි කියන එක ඇත්තටම බැලූ බැල්මටම අනවශ්‍ය දෙයක් නේ. ඉතින් ඔව් දැන් රාජ්‍ය සේවයේ ගත්තත් මන්ත්‍රීතුමා පොඩක් ලාවට අවුරුදු 25ක් 30ක් සේවා කාලයකින් පසුවනේ මේ විශ්‍රාම වේතපොම් ලබාගෙන අවුරුදු 55න් නම් අවුරුදු 60 දක්වා දිවි ගුණා ඒ කාල සීමාව තුළ දැන් මේ අවුරුදු 5ක් ඇතුළත පාර්ලිමේන්තුවට එකවරක් යන පුද්ගලයෙක් මේ විදිහට ජනතා මුදලින් ජීවිත කාලෙම නඩත්තු වීම මිනිස්සු ප්‍රශ්න කරනවානේ ඇයි මේ දෙක කියන ඔව් මම ඒකයි ඔව් ඒක තමයි අවුරුදු 5ේ කාල සීමාව කියන එක මං හිතන්නේ ඒ තරම් හරි දෙයක් කියලා හැබැයි ඉතින් යම් කිසි පුද්ගලයෙක් අවුරුදු 25ක් 30ක් දේශපාලනයට යට කළොත් ඒ මිනිස්සයා හොරකම් කරන්නේ නැතුව දේශපාලනය කළොත් ඒ මිනිස්සයා ජීවත් වෙන විදිහත් බලන්න ඕනේ මොකද ගොඩාක් අපේ අතේ සතේ නැතුව වැඩි ඕනේ නැහැ CWW කන්නංගර මහත්තයා අන්තිමට බෙහෙත් ටික ගන්න බැරුව අන් ගිහිලා ජයර්ජයවන්දන මහත්තයාව හම්බෙලා හම්බුණා එතුමා දැක්කහම මේ මෙච්චර සේවයක් කරපු මිනිස්සයා තමන්ගේ අන්තිමට බෙහෙත් ටික ගන්න බැරි තත්ත්වෙට වැටිලා ඉන්නවා දැක්ක ඉන්දනේ ඔය මේ පෙන්ෂන් ක්‍රමය ආවේ. හැබැයි ඒක අවුරුදු 5කට සීමා කිරීම මම නම් හිතන්නේ කොයිම වෙලාවකවත් හරි කියලා. EPF EPF ETF දෙවලා අනිත් ඕනම සාමාන්‍ය රැකියාවක් වගේ ඒක කරන් යන්න සැලසුවා නම් ඇති කියලා මම විශ්වාස කරනවා. මන්ත්‍රීතුමා මේ දවස්වල මොනවද බෙදෙන බඩු ඔබතුමා? කිසිම දෙයක් බෙදන්නේ නැහැ. ඇත්තටම කියන්න සන්තෝෂයි. සාමාන්‍යයෙන් අරක්කු ටිකක් කර දෙන්න වෙනවානේ මේ මේ ඡන්දෙට තාම ඒක අරක්කු බෝතලයක්වත් බෙදන්න වෙලා නැහැ වෙන මොකක්වත් හින්දා නෙමෙයි වැඩ කරලා තියෙන හින්දා අනිත් එක මම දකිනවා දේශපාලනේ අද ජනතාවගේ සාමාන්‍ය ලොකු වෙනසකුත් තියෙනවා ඇත්තටම මම ගොඩක් වෙලාවට මම මේටි ඉස්සෙල්ලා ගිහිල්ලා ඡන්ද ගත්ත තැන් වලට හැමතැනකටම මම පොඩ පොඩ හරි වැඩ කරලා තියෙනවා ඒ වැඩකලේ මම ඇත්තටම ආපහු ඡන්දයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි විශේෂයෙන්ම මොකද ගිහිල්ලා ඡන්දය අරන් ආවහම මිනිස්සු බනිනවා මොකද අපෙන් ඡන්දය අරන් ගියා ඊට පස්සේ දකින්න හම්බුන්නේ නැහැ කෙලිම කියනවනේ අම්මා අප්පා මතක් කරන්නේ
ඒකෙන් බේරෙන්න මම කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් සභා මැතිවරණ වෙලාවේදී ඡන්ද ගත්ත හැම තැනකටම පොඩි යම් දෙයක් හෝ කරලා. හැබැයි ඒක අද හොඳට කරකලා තියෙනවා මම එක්ස්පෙක්ට් කළෙත් නෑ. හැබැයි කෙලෙහිුණ තියෙන කියන එක අපේ මිනිස්සුන්ගේ තාම තියෙනවා කියන එක මට පේන්න පටන් ගන්න තියෙන්නේ මේ මැතිවරණේ. ඔව් මම මේ මුලින්ම ඔබතුමාගේ මේ වපසරිය මැතිවරණයත් එක්ක අනුරාධපුර රත්න කියන මේ පළාත් සභා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට එම් පිවිසන කොට කොහොමද ඔහුගේ වපසරිය කියන එක මම මුලින්ම පොඩ්ඩක් කතා බහට ලක් කරේ. ඔව් මන්ත්‍රීතුමා මම මෙහෙම ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනනම් අපි දන්නවා කොළඹ සංවර්ධනයේ ඔබ කොළඹ මහනගර සභාවෙන් දේශපාලනය ආරම්භන්නේ මට මතක විදියට. මේ කොළඹ මහනගර සභාවෙන් පස්සේ බස්නාහිර පළාත් සභාව ඔබ නියෝජනය කරනවා. ඊට පස්සේ පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ ඔබලාට තමයි එක්සත් ජාතිපක්ෂය ඔබ නියෝජනය කළේ. ඔබට ඔබලාට තමයි ආණ්ඩු බලය තිබ්බේ. හැබැයි මන්ත්‍රීතුමා මිනිස්සු කියන්නේ කෝ අර ගෝඨාභය රාජපක්ෂ එදා හදපු කොළඹ ඒකට මොකද කරේ මේ යහපාලන ආණ්ඩුව? යහපාලන ආණ්ඩුවට අඩුම ගානේ කොළඹ නගර සභාව තිබිලවත් කුණු ටිකවත් අයින් කරගන්න බැරිවා කියලා මිනිස්සුන්ගේ චෝදනාවක් තියෙනවා. ඒක බෝක්කුවක් හැදුවේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා කොළඹ. මේවා මොකද උනේ මන්ත්‍රීතුමා? කොළඹ ඔබතුමාලා බලය අරගෙන ඇයි කොළඹට වැඩ කරේ නැත්තේ? ඒක ඇත්තටම රොෂාන් එවකට තිබිච්ච අපේ නායකත්වයේ ලොකු දුර්වලකම් තිබ්බා. මොකද ඒගොල්ලෝ ඇත්තටම අපි පිළිගන්න ඕනේ ආපු ගමන් කළේ යාළුව ටික වට කරගත්ත පොඩි මිනිහදියා ආයරක්වත් ඇරලා බැලුවේ නැහැ. ඒ විතරක් නෙමෙයි පුරා කෑම වංචාව දූෂණය කියන දේවල් හොඳටම වුණා කියන එක අපි පිළිගන්න ඕනේ. ඒක නෑ කියලා බෑ. ඒක අරින් 2015 ට ඉස්සෙල්ලා තිබ්බ රජයේ තරම් නැති වුණත් අපේ තිබ්බා. අනිත් එක පොඩි මිනිහ ගැන එහෙම ලොකු කැක්කුමක් අපේ රජයේ මේ පැවතිය යහපාලන රජයට තිබ්බේ නෑ කියන එකත් අපි පිළිගන්න ඕනේ. ඉතින් කොළඹ ලස්සන කිරීම කියන මට මේක ගෝඨාභය රාජ ලස්සන කිරීම කියන වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ මන්ත්‍රීතුමා. මම කියන්නේ මේ සංවර්ධනයක් කිරීම සම්බන්ධයෙන් අඩුම ගානේ කාණු ටික හරියට හදලා මේ කොළඹ ගම් වතුරෙන් යට වෙන එක වළක්ව ගන්න. ඒ වගේම අර පදික වේදිකාවල ඉන්න මිනිස්සුන්ගේ ඒ තත්ත්වය නගා සිටවන්නේ ඔය වගේ දේවල් නිකන් මේ පොඩි පොඩි වැඩ ටිකක්වත් දුන්නේ නැහැ කියලා මිනිස්සු කියන්නේ. කුණු ටික කොළඹ නගරේ කුණු ගඳ ගන්නවා දැක්ක පහුගිය කාලවල වල යහපාලන කාලේ හැමතැන මොකද උනේ? එහෙම ගැටලුවක් තියෙනවා. දැන් මේක නරසන් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වැඩ කරපු විදිහට නෙමෙයි අපිට වැඩ කරන්න ඒ වෙලාවේ අවස්ථාව ආවේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ එයා වැඩ කළේ unlimited budget වලින්. ඒ කියන්නේ සීමාවක් නැහැ. පොඩ්ඩ ඒ කියන්නේ සල්ලි මදි නම් තව ගන්නවා. ඉඳන්නවා නම් තව ගන්නවා. ඉතින් වියදම් කරනකොට ඒගොල්ලෝ ගණන් හිලව් මේවා ගෙවන්නේ කොහොමද කියන කිසිම දෙයක් කල්පනා කළේ නැහැ. මොන අඩුපාඩුකම තිබ්බත් යහපාලන රජයේ අපි ඒ දේවල් ගැන කල්පනා කරගෙන තමයි වැඩ කරගෙන ගියේ. මොකද තියෙන මුදලට කරන්න බෑ. මොකද අපිට ගෙවන්න විශාල ණය කන්දරාවක් ඉතුරු කළා තමයි ඊට ඉස්සෙල්ලා රජය ගිහිල්ලා තිබ්බේ. ඒකත් ඔය හොඳයි කියන සංවර්ධනය ඇතුළෙම කෑල්ල. හැබැයි ඒක කියන ගමන්ම අපි කියන්න ඕනේ අපි නෙමෙයි මම කියනවා අපේ ජනතාවගේ අඩුපාඩු නැතුව නෙමෙයි. දැන් ඔයගොල්ලෝ ඉන්නේ එංගලන්තෙනේ. දැන් මම ජපානේ ජීවත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ පුරවැසියෙක් හැටියට ඒගොල්ලන්ගේ තමන්ගේ වගකීම නම් ගොඩාක් දුරට ඒගොල්ලෝ ඉෂ්ට කරනවා. දැන් ගොඩක් වෙලාවට කුණු හරි මොන හරි තිබ්බොත් ඒක බින්න එකකට තමයි දාන්නේ. ඒ විදිහවගේ නෙමෙයි අපි කෙලින්ම කතා කරමු. මම ආස නැති දේ නේද මේ වැසිකිළියකට ගියාම ඒ වැසිකිළිය ආපහු ඊළඟට එන පුද්ගලයාට පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි කියලා යන්නේ නැහනේ. ඒක කියන්නේ ඒක දැකලා ඇතිනේ. ආ දැන් ගොඩක් අය දැන් ජපානයේ හැමනම් මේ මිනිස්සු දසදහස් ගාණක් එහාට මෙහාට යන රේල්වේ ස්ටේෂන් එකේ පොදු වැසිකිළියට යන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු 3400ක් යන තැනක වුණත් පොදු වැසිකිළිය ළඟින්වත් යන්න බෑ. ඒකේ අපිට වැසියෙක් කැටියට අපේ වගේ කීම ඒක ඉස්තරම් වෙනස්. ඔව් ඊට වැඩිය මේ කියන්නේ කමදිස්සෙම මේ දේශපාලනයේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කර කර ඉඳලා හරියන්නේ අන්න ඒක අවුරුදු 5කට සැරයක් එක පුද්ගලයෙක්ට ඡන්ද දීලා ඒ සියලු ප්‍රශ්න විසඳයි ඒ පුද්ගලයා විසඳයි කියන එක ගැන විශ්වාසයක් තියන්න බෑ. ඒක කොහොමද කරන්නේ? පුද්ගලයන්ට
වගකීමක් තියෙනවා මේ කියන්නේ පුරවැසියන්ට වගකීමක් තියෙනවා තමන්ගේ නායකයෝ කරන්නේ මොකක්ද කියන එක නිරන්තරව අවධානයෙන් ඉඳලා ඒගොල්ලෝ වැරදි පාරේ යනකොට විජුවම ඒකට විරුද්ධව නැගී සිටින්න මොකද අපි කරන්නේ අපේ කා වැරදි කරනකොට හොඳයි අනිත් එක වැරදි කරනකොට තමයි හොඳ නැත්තේ ඔව් තරුණ මන්ත්‍රීතුමා අප මම මෙහෙම ඊළඟට අහන්න අපි අතීතේ පොඩ්ඩක් පැත්තකින් තියලා අනාගතය ගැන කතා කරමු ඔබ නැගෙනහිර කොළඹ ආසනය නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව වරම් අපේක්ෂා කරනවා මේවර නැගෙනහිර කොළඹින් ඔබ පාර්ලිමේන්තුවට ගියොත් ඔබට තියෙන දැක්ම මොකද්ද මේ කොළඹ සම්බන්ධයෙන් ඔබට ඡන්දය දෙන ජනතාව සම්බන්ධයෙන් සේවය කරන ඔබට තියෙන දැක්ම මොකද්ද රොෂාන් ඇත්තටම කොළඹ ගත්තාම ප්‍රශ්න ගැටලු බොහෝමයක් තියෙන ජනතාව කොළඹ ජීවත් වෙන ජනතාවගේ බහුතරයක් ඉතාම අමාරුවෙන් ජීවත් වෙන තැනක් තමයි කොළඹ කියන්නේ මොකද අපි අනිත් මිනිස්සු වගේ පොළොවත් එක්ක නෙමෙයිනේ හැප්පෙන්නේ අපි කොළඹ හැප්පෙන්නේ මිනිස්සයාට මිනිස්සයා හැප්පිලා තමයි ජීවිතාව ගොඩනගා ගන්න. ඉතින් කොළඹ ගැන අපි කතා කරනකොට අපි මම විශ්වාස කරනවා අපි මේ පුළුල් විදිහට මේක ගැන හිතන්න පටන් ගන්න වෙනවා කියලා මොකද අපිට දෙන්න පුළුවන් කෙටි කාලීන විසඳුම් තියෙනවා. ඒ කියන්නේ රැකියා උත්පාදනය කරලා ජනතාවට රැකියා ලබා දීලා ජීවන මට්ටම ඉහළට ඔසවන ඒ වගේ දේවල් අපිට කෙටි කාලීනව කරන්න පුළුවන් වුණත් මම හිතන්නේ පාර්ලිමේන්තුවකදී සිදුවෙන්න ඕනි ඊට එහා ඔබට ගිය දෙයක්. මොකද අපි ඇත්ත වශයෙන්ම රටක් හැටියට දැන් අඩුම ගානේ අවුරුදු 50ක් හරි 100ක හරි දැක්මක් ඇති ඒක ප්ලෑන් එකකට මේ රට ජීෙන්න වෙනවා. ඉතින් ජාතික සැලැස්මක් අවශ්‍යයි කියන තැනක තියෙනවා. සැලැස්මක් අවශ්‍යයි. මොකද දැන් අපි බලන්න හැමදාම පාර්ලිමේන්තුවේ බලය වෙනස් වෙච්ච ගම සැලැස්ම වෙනස් වෙනවා. කොහොමද රොෂාන් මෙහෙම කරන්නේ අවුරුදු 5න් පාඩ හරි සමහරලාට ඊට අඩු කාලයකදී හරි වෙනස් වුණාම රටක් දියුණු වෙන්නේ නැහැ. දැන් බොහොමයක් රටවල් වල මම හිතන්නේ එංගලන්තේ වගේ රටවල් වල තියෙනවා 100 year plan එකක්. අවුරුදු 100ක ජපාන ආණ්ඩුව ආවත් ඒ plan එකෙන් එළියට ඒගොල්ලෝ යන්නේ නැහැ. plan එකෙන් තමයි වැඩි. හරි. ඒ කියන්නේ යන තැන පිළිබඳව ඉලක්කයක් ඒගොල්ලන්ට තියෙනවා. දැන් අපේ මෙච්චර කාලයක් බිහි වෙච්ච නායකයෝයි අපි ආණ්ඩු කලේ අර සිල්ලර දේශපාලනේ නිකලේ. මොකද ඒගොල්ලෝ හැමතිස්සෙම බැලුවේ ඊළඟ ඡන්දෙ දිනන්නේ කොහොමද කියන එකනේ. දැන් අර ඉංග්‍රීසියෙන් කතාවක් කියතියෙන්නේ a politician will always think of the next election. A statesman will always think of the next generation. ඉතින් මම හිතන්නේ අපි ගොඩක් වෙලාවට politicians ලට වැඩිය statesman ලව හැදුවොත් මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපේ තියෙන සීමිත සම්පත් එක්ක මම විශ්වාස කරනවා අපිට මේ රට වෙනස් කරන්න පුළුවන් අධ්‍යාපනය හරහාම තමයි. ඒකට හැබැයි අපි අලුත් සැලැස්මක් දෙන්න ඕනේ. මම අධ්‍යාපනයට පොඩ්ඩකින් එන්නම් මන්ත්‍රීතුමා මට කියන්න ඔබතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක ඔබතුමා යල් දැන් ඔබතුමා පළාත් සභාවෙ ඉඳන් ඉන්නේ පළාත් සභාවේ ඔබතුමා නවත්තපු තැනක් ඇති මේක කන්ටිනියු කරන්න අපි අර දැන් අපි මේ කන්ටිනියුස් එක කතා කරනකොට මේක ඉදිරියට ගෙන යන්නත් ඔබතුමාට අවස්ථාවක් ලැබෙන්න ඕනේ ඇති ඔබතුමාට එතනත් එක්ක ගලපලා කොහොමද මේ දේවල් ඔබතුමා ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ දැන් රොෂන් මේක ඇත්ත වශයෙන්ම පළාත් සභාව ගැන කතා කරනකොට මම කෙලින් කතා කරන්න ඕනේ පළාත් සභාවේ අද තියෙන තත්ත්වයත් එක්ක පළාත් සභා මන්ත්‍රීවරයෙක්ගේ පළමු පළාත් සභාවෙම මම දකින විදිහෙන් නම් ඇත්තටම අර සුදු වලියෙක් කියන තැන මම ඉන්නවා. මොකද අපි ඇත්තටම මම නගර සභාවේ ඉන්න කාලේ මම පළාත් සභාවේ හිටියට වැඩිය ලොකු සේවයක් කරන්න පුළුවන් වුණා. පළාත් සභාවේදී එකම දේ එකම වෙනසකට තිබ්බේ අපි අර ප්‍රතිපත්ති මේ සම්පාදනයට ආවහම අපි නගර සභාවකට වැඩිය උඩින් හිටියා. හැබැයි අපි මේ පළාත් සභා සම්බන්ධව තීරණයක් ගන්න ඕනේ. එක්කෝ අපි පළාත් සභා නැත්තරම නැති කරන්න ඕනේ, නැත්තරම නැති කරලා ඒ තියෙන බලයන් නගර සභාවට ප්‍රාදේශීය සභාවට ලබා දෙන්න ඕනේ. එහෙම නැත්තම් අපි පළාත් සභාව තවත් බලාත්මක කරන්න වෙනවා. ඉතින් එතකොට තව වෙනම ගැටලු වගේ පෙන්ඩල් කතන්දරයට අපිට යන්න වෙනවා. එහෙම වුණා. ඔව්. හැබැයි ඔව්. විතර ප්‍රශ්නයක් කරනවානේ. ඉතින් ඒක මම හිතන්නේ පළාත් සභාවේදී අපි ගොඩාක් වෙලාවට මම උත්සාහ කරේ පළාත් සභාව තුලත් අධ්‍යාපනය හා සෞඛ්‍ය කියන තැන් නගා සිටවන්නටයි. ඒ වගේම සෝෂල් එම්පවර්මන්ට් ඒ කියන්නේ ස්වයං රැකියා ඒ වගේ දේවල්
තව තවත් වැඩි කරන්න එක තමයි අපි හැම තිස්සෙම උත්සාහ කළේ. හැබැයි මම නම් දකින විදිහට මේ හැම දෙයකම අපි ඉස්සල සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ සැලැස්ම මම විශ්වාස කරනවා අපි අධ්‍යාපනය හරහා අරගෙන. මොකද දැන් අද අපේ රටේ බලන්න අධ්‍යාපනයේ හින්දම තමයි මම නම් හිතන්නේ මේ දකින්නේ තියෙන ගොඩාක් ගැටලු තියෙන්නේ. දැන් අපේ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ අර රැකියා ඉලක්ක කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයිනේ. දැන් හැමෝම අපි හදන්නේ උපාධිධාරියෙක් කරන්න ඒ වගේනේ. ඉතින් ඊට වැඩිය දැන් රටවල ජීවත් වෙන ඕගොල්ලෝ දන්නවනේ. ඔබ කියන්නේ වෘත්ති අධ්‍යාපනයේ ඊට වැඩිය වෘත්ති අධ්‍යාපන skill based education and you know maybe employment based education කියන එක. ඉතින් ඒක අපිට කරගන්න පුළුවන් නම් මොකද ඇත්තටම අපේ දක්ෂයන් බොහෝ පිරිසක් O level A level වලදී හැලිලා යනවා අන්තිමට. ඒගොල්ලෝ නවතින්නේ එක්ක ත්‍රිවිල් වියදුරෙක් හැටියට, එහෙම නැත්නම් කුලීකම් කරුවෙක් හැටියට, එහෙමත් නැත්නම් කාන්තාවන් නම් බොහෝ දුරට හවුස් මේ ගෘහ සේවිකා, එහෙම නැත්නම් ඇඟලුම් කර්මාන්ත. ඉතින් ඔතනින් ඔබට ගිය දෙයක් අපි මේ රටේ ජනතාවට හඳුන්වලා දෙන්න වෙනවා. මොකද මේ මිනිස්සුන්ට ඇත්තටම තේරෙන්නේ නැති ගතියකුත් තියෙනවා. මේ කියන්නේ ඇත්තට මේ බාහිර ලෝකේ මොකද්ද වෙන්නේ කියන එකද. ඔයගොල්ලෝ දන්නවනේ දැන් එංගලන්තේ දොස්තර කෙනෙක්ට වැඩිය ඩිමාන්ඩ් එකක් නර්ස්ලට තියෙනවනේ මේ දවස්වල. ඉතින් ඒ වගේ දේවල් දැන් කියන්නේ අපිත් කියන්නේ අපේ ක්‍රමයේ හැදිලා තියෙන හැමෝම දොස්තර කෙනෙක්. සමහර වෙලාවට එංගලන්තේ මේ දොස්තර කෙනෙක්ට වැඩිය වෑද්දුම් ශිල්පීන් ඔවුන් මේ මුදල් හම්බ කරනවා ඊට වැඩිය. ඉතින් අර තාක්ෂණික වෘත්තීය කාරණා වලදී මේ අපි කියනවා අර ස්කිල් ජොබ්ස් වලට ගොඩක් වෙලාවට මේ දියුණු රටවල අවස්ථාව ලබා දෙනවා. මන්ත්‍රීතුමා මට කියන්නකො මේ අධ්‍යාපනය සමග ඔබතුමා මේ කතා කරනකොට මේ තාක්ෂණය කියන එක අධ්‍යාපනයට මුසු කරන්න ඕනේ කියලා අපි දන්නවා. පහුගිය රජෙන් ටැප් ලබා දෙන ව්‍යාපෘතියක් ආවා, අවසනාවට ඒ ව්‍යාපෘතිය නැවතුණා. මෙන්න මේ තාක්ෂණය මුසු කිරීම ගැන ඔබතුමා දරන්නේ කොහොම අදහසක්ද? මම නම් කියන්නේ අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතු දෙයක්. මොකද තාක්ෂණය නැතුව අද රටේ මුකුත්ම කරන්න බෑනේ. දැන් අපිට මේකවත් කරගන්න බැරි වෙනවානේ. අපි තාක්ෂණයත් එක්ක අප ටු ඩේට් හිටියේ නැත්තම්. ඉතින් අනිත් එක තාක්ෂණයේ දියුණුවේ වේගයත් එක්ක අපේ දරුවෝ එතන හිටියේ නැත්තම් අපි ගොඩාක් පස්සට වැටෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ දරුවන්ට තියෙන අවස්ථාත් ගොඩාක් ඇහිරෙනවා. මොකද ඇත්ත කතා කරමු රෝෂාන්, ගොවියගේ දරුවා ගොවියෙක්ම විය යුතු නෑනේ. මේ කම්කරුවගේ දරුවා කම්කරුවෙක්ම විය යුතු නෑනේ. අපි ඒ වැඩවසන් යුගයේ එළියට එන්න ඕනේ. ඒ දරුවා අතරේ සැඟවිච්ච කොයි තරම් දක්ෂකම් ඇද්ද? ඉතින් ඒ දේවල් අපි ලබා දෙන්න උත්සාහ කරනවා. දැන් ඇත්තම රෝෂාන්, ඔයා ටැබ් එක ගෙනාපු එක හොඳයි. ඒ ටැබ් එක හඳුන්වා දීමට දැන් පවතින රජ විශේෂයෙන් මම කියන්නේ ගම්මන් පිළැමතුමාලා වගේ කට්ටිය තමයි මේකට ලොකුවටම විරුද්ධ වුනේ. දැන් අද බලන්න මේ කොරෝනා තත්ත්වයේ යටතේ ආ දැන් ටැබ් එකෙන් Zoom එකෙන් ඉගෙන ගන්න වෙන තත්තරට ආවනේ. හැබැයි අපි කියමු ඒක උන් නෑ කියලා. ඒත් තාක්ෂණයත් එක්ක මේ දරුවෝ ගෙමියා වෙලා හිටියනම් අපිට මේ රටේ අපි ඇත්තම ගොවියෙක් කියලා, ගොවියගේ දරුවා කියලා, ඒ ගොවියගේ දරුවටත් එතනින් එහාට ඒ ගොවිකම හරි තාක්ෂණයත් එක්ක මිශ්‍ර කරලා කරන්න පුළුවන්කම එනවනේ. ඉතින් මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක ඇත්තටම ටැබ් ලබා නොදීපු එකෙත් ලොකු ගැටලුවක් තියෙනවා. මොකද සල්ලි තියෙන දෙමව්පියන්ගේ දරුවන්ට අම්මගේ තාත්තගේ ෆෝන් එක හරි ටැබ් එක හරි යූස් කරලා දැන් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔයා දන්නවද 70%ක් විතර ලංකාවේ දරුවන්ට අද මේ කාලයේ ඉගෙන ගන්න බැරුව මිස් වුණා කියලා දෙමව්පියන්ට ස්මාර්ට් ෆෝන් එකක් නැති හින්දා. ඉතින් මන්ත්‍රීතුමා දැන් ඔය චෝදනා ඔය දේ ඔබ කියනකොට මම චෝදනාවක් විදිහට ඔබට යොමු කරන්නම්. ඔබතුමාලගේ නායකයා කිව්වා කලින් මේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අපි ෆ්‍රී වයිෆයි දෙනවා, අපි නිකන් ඩේටා දෙනවා. ඔය කතන්දර ටිකක් අපි දකින්නවානේ පහුගිය ජනාධිපතිවරණවල මැතිවරණවලදී. ඉතින් මේ දේවල් උන්නේ නෑනේ. අපි දැක්ක හරින් මන්ත්‍රී ඇමතිතුමා ඉන්න කාලේ Google බැලුන් යවුවා, කිසිම දෙයක් උන්නේ නෑ. ඔබතුමාලා නේද මේකට වග කියන්නේ? මේකයි රොෂාන්, අනිවාර්යයෙන්ම අපි වග කියන්න ඕනේ කියන එක මම පිළිගන්නවා. අපි විතරක් නෙමෙයි, නිදහසෙන් පස්සේ අපි මේ තැන නවතින්න වැඩ කරපු සියලුම නායකයන්
ඒ වගකීමේ කොටසක් හරි බාර ගන්න වෙනවා. ඉතින් ඒක ඇත්තම ඉතින් guilty by association. මමත් ඒ පක්ෂයේ හිටපු ඒ මැතිවරණ වේදිකාවල කතා කරපු පුද්ගලයෙක් හැටියට ඒ වැරද්ද මගේ පිටත් වැටෙනවා. ඉතින් ඒ වුණාට ඒ දේවල් අපි ලබා දෙන්න අපේ දරුවන්ට ලබා දෙන්න අපි උපරිම උත්සාහයක් කළා. ඉතින් ඒ වෙලාවේදී මම හිතන්නේ අපි ඇත්තටම දැන් කියන්නේ අපි ඒ වලින් පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙනගත්ත පාඩම් වලින් අපි මම හිතන්නේ මොකද දකින් ගන්න තියෙන දේ අපේ ජනතාවට ගන්න තියෙන ප්‍රධානම දේ තමයි මැතිවරණ කාලයකදී කට්ටිය පොරොන්දු දෙනකොට අපි අහන්න බලන්න ඕනේ කොහොමද ඒ පොරොන්දු දෙන්නේ කොහෙන්ද ඒ මුදල් ලැබෙන්නේ කියලා. දැන් පහුගිය මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ගොඩාක් සහන දෙනවා කියන ලොකු සුරංගනා ලෝකයක් නැව්වා. ඒ වෙලාවේදී ඇත්තටම මාධ්‍යවේදී ඇහුවා මේවට සල්ලි කොහෙන්ද කියලා. ඉතින් ඒ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා hina වෙලා අයියා දිහා බැලුවා. ඊට පස්සේ අයියා hina වෙලා කිව්වා මං කොහොම හරි සල්ලි හොයලා දෙනවා කියලා. තාම නම් හැබැයි හොයාගත්ත පාටක් පේන්නේ නැහැ. හැබැයි ඔබ හොඳ තැනකට අනුරද පුළුවන් ඉඳලා ජනතාව හොඳට කියවලා බලන්න ඕනේ. විශේෂ අපි දෙන එකක් කියවන්න කියලා මම කියන්නේ අපේ පැත්තෙන් දෙන පොරොන්දු. ඒ වගේම හොඳට කල්පනා කරලා බලන්න ඕනේ මේ දීලා තියෙන්නේ කරන් යන්න පුළුවන් පොරොන්දුද, එහෙම නැත්නම් ඒක ඒ කියන දේවල් කොයිතරම් කාලයක් කරන්න පුළුවන් වේද කියලා. හැබැයි මන්ත්‍රීතුමා අපි කතා කළොත් දැන් ඔබතුමාලා මේ දෙන පොරොන්දු, ඔබතුමාලා මිනිෆෙස්ටෝස්, එහෙම නැත්නම් මේ 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 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන මේවා නිකන් කොළ කෑලි විතරයිනේ මන්ත්‍රීතුමා. අපි බැලුවොත් ඔය දේවයන් කීයට කීයක්ද කරුණුද ඊළඟ මැතිවරණයට එනකොට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මේ පසුගිය කාලාන්තරේම තිබ්බ රජන් වලින් මේ දේවල් නේද ඉදිරියටත් එන්නේ. ඔබතුමාලා දැන් ඔයා දැන් print කරලා තියෙන දේ කොලයක් විතරක් වෙයිද ඉදිරියේ? මේක නුසන් දැන් ඇත්තම කතා කරනවා නම් මම හිතන්නේ බොහොමයක් මේ මෑතක ගුවන්ෙ තිබිච්ච රජයන් වල දීපු ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පත්‍ර ඇත්තටම 90% විතර කෙරුන්නේ නැහැ කියනක අපි පිළිගන්න ඕනේ. අපේ අපේවත් එක්ක දැන් මේසරෙත් ඒකයි මම කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අතර ගත්ත පළියට ඒක ලස්සන වෙච්ච පළියට ඒක තමන් කැමති අපේක්ෂකය හිටිය පළියට පිළිගන්න එපා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ රටේ ජනතාව හැටියට මම අපේ රටේ ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ කට්ටිය දෙන පොරොන්දු අපි උනන් දෙන පොරොන්දු ගැන මතකයේ තියන් ඉන්න. ඒ පොරොන්දු අඩුම ගානේ 60ක් 70ක්වත් ඊළඟ මැතිවරණය වෙනකොට ඔප්පු වෙනවා ජනතාවට ලබා දීලා තිබෙන්නේ නැත්තම් මේ හැමදේම මතක තියාගෙන පැහැදිලි තීරණයක් ඊළඟ මැතිවරණයේදී ගන්න හැමදාම තමන්ම රවට්ටන පක්ෂවලට දෙන්න එපා. ඒක මගේ පක්ෂයට අදාළව තමයි මම කියන්නේ. මන්ත්‍රීතුමා ඔබ හොඳ තැනකට සාකච්ඡාව ගෙනාවා මේ ආර්ථිකය ගැන කතා කරනකොට අර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාවත් එක්ක. ඉතින් මේ ආර්ථිකයේ ඔබලාට තියෙන ලොකුම චෝදනාව තමයි මන්ත්‍රීතුමා පහුගිය යහපාලන රජයට. මොකද ඔබතුමා මම මේ චෝදනාව යොමු කරන්නේ ඔබතුමා ඒ රජය නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක්ින් දැයි කාලෙදි පළාත් සභාවහල් මේ එතනදි කියනවා මේ රට අපිට බාර දුන්නේ මේ ආර්ථිකය විනාශ කළා තමයි අපිට ප්‍රෙෂර් එක බාර දුන්නේ කියලා මහා භාණ්ඩාගාරේ බාර දුන්නේ කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒක ජාති දල් ජාතික දේශ නිෂ්පාදනයේ 8-3 දක්වා ආර්ථික වර්ධන වේගයකට පහළ දාල තමයි මේ දේවල් ලබා දෙන්නේ. ඇයි මෙහෙම කාබාසිනිය කළා ආණ්ඩුව තුන්නේ තවත් ආණ්ඩුවකට බාර ගන්න විදිහට රට ගිනාවේ ඇයි එතන? රොෂාන් ඔතන කාබාසීනියා කිරීමක් කියලා කියන්න බෑ. ඔතන තියෙන්නේ අර නම්බර්ස් ගේම් එකක්නේ. ඒකයි අනිත් එක කොළවල අපිට ඕනේ ඕනේ විදියට කැමති කැමති විදියට දත්ත හදලා පෙන්වන්න පුළුවන්. ඒකට මම හිතන්නේ කබ්‍රාල් අදිත්‍යමත් කබ්‍රාල් මහත්තයා තරම් දක්ෂේ, ඒ වගේම පීටි ජයසුන්දර මහත්තයා වගේ දක්ෂයෝ වෙන කොහෙවත් නැහැ. ඒ කියන්නේ මොකද ස්ටැටික්ස් එක හදලා පෙන්නනකොට අපිට පුළුවන් පෙන්නන්න නැතිව දේවල් හංගන්න. එතකොට සමහර දේවල් උලුප්පල පෙන්නන්න. ඉතින් ඔය දත්ත අපි බලනකොට ඔයවා ගැන ඉතින් සියුම් පරීක්ෂණයකට ගියේ නැත්තම් හැමතිස්සෙම දත්තවල හරි වැරද්ද අපිට හොයාගන්න බෑ. හැබැයි දැන් ඔය
ප්‍රශ්නාවක් කියපු හින්දා මේ ආර්ථිකයේ ආර්ථිකයේ වැඩිවීමේ වේගය අඩු වෙච්ච ඒවා ඒ කඩා වැටිච්ච ඒවා එහෙම වෙන්නකොට රොෂාන් මතක තියාගන්න 2015 ට ඉස්සෙල්ලා තිබ්බ රජය ඔය ඔක්කොම නම්බර්ස් හදන්න බූස්ට් කළේ සල්ලි රජය විසින්ම යොදලා ඒ රජය සල්ලි ගත්තේ වෙන රටවල වලින් ණයට අරගෙන අර unnatural ඒ කියන්නේ තේම ලෙස ඔව් අන් රජය විසින් මුදල් යොදා තමයි ඒ ආර්ථික වර්ධන වේගය පෙන්වන්නේ ඉතින් ඒ අවස්ථාවේදී රටේ ලොකුම කස්ටමර් එහෙම නැත්නම් ලොකුම පාරිභෝගිකයා උනේ රජය ඉතින් ඒ කියන්නේ ඇත්තට මේ ඔක්කොම පෙන්වුවේ ජනතාවගේ සල්ලි එහෙම නැත්නම් කොහෙන් හරි ණයට අරගෙන සල්ලි ආර්ථිකයේ අතුලට යොදලා ඒක පෙන්වුව ආර්ථික වර්ධනය හැටියට ටිකක් අමාරුකම් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ රජය කරගෙන යනවට වැඩිය හොඳ ණය කළමනාකරණ ක්‍රමයකටත් ඒ වගේම ආයෝජන ඒ කියන්නේ FDI foreign direct investments ලංකාවට ගෙන්න ගන්න එකෙත් අපි මේ රජයට වැඩිය මම හිතන්නේ විශ්වාසය තැබිය හැකි විදිහකට ඒ ක්‍රමවේදය හැදුවොත් මම හිතන්නේ අපිට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා ආර්ථිකය මේ තියෙන තැනින් තව ඔබ්බට ගේන්න. මොකද විශේෂයෙන්ම දැන් يعني මේ පවුලක් වටා ගොනු වෙච්ච රජයක් නේ අද අපි දකින්නේ. ඉතින් ඒගොල්ලන්ගේ පළවෙනි න්‍යාය පත්‍රය තමයි ඒගොල්ලන්ගේ පවුලේ දේශපාලන න්‍යාය පත්‍රය. ඉතින් ඒකත් එක්ක වැඩ කරනකොට ඇත්තටම ගොඩක් වෙලාවට විදේශ ආයෝජකයන්ට නැත්නම් මෙරට ආයෝජකයන්ට උනත් යම් කිසි පැකිලීමක් තියෙනවා ආයෝජනය කරන්න ඉස්සෙල්ලා. මොකද ආයෝජනය කරන්න යනකොට ඉස්සෙල්ලාම දැන් කියන මම මේ ඊපරේදන ප්‍රවෘත්ති දැක්කා කියලා තිබ්බ මේ විදේශ ආයෝජකයන්ගේ රැස්වීම ආපු වෙලාවේ ඒ රැස්වීමේ විදේශ ආයෝජකයන් එක්ක කතා කරන්න වාඩි වෙලා හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයයි සිල් රාජපක්ෂ මහත්තයයි නම රාජපක්ෂ මහත්තයයි කියලා. ඉතින් ඕක ගැන දිගටම විග්‍රහයක් වෙන්න ඕනේ නැහැ නේද මොකද්ද වෙන්නේ කියලා. අනිත් එක තමයි දැන් මම නැවතත් මේ මෙහෙම මේක සාරාංශගත කරොත් අපි දන්නවා මේ අයවැය පරතරය කියන එක මේක දිනෙන් දින ලංකාවේ ඉහළ යනවා මේ අයවැය පරතරය අඩු කරගන්න සමගි ජන බල වේගයේ විදියට ඔබලා දකින්න ශ්‍රේෂ්ඨ මොනවාද මොන වගේ ශ්‍රේෂ්ඨ වල වැඩි වීමක් තුලින්ද මේ පරතරය අපිට අඩු කරගන්න පුළුවන් කොහොමද මේක කරන්න බලාපොරොත්තු මේකයි මම හිතන්නේ අයවැය පරතරය අපිට අඩු කරගන්න මම නම් දකින්න විදිහට ලොකුම දේ තමයි රාජ්‍ය සේවයේ තියෙන නාස්තිය වංචාව ඒ වගේ දේවල් අපි අඩු කරගත්තොත් අපි ඇත්ත කතා කරමු දැන් රේගුවෙන් හරහා කියන්නේ වරාය හරහා එන්න පුළුවන් ආදායම් බොහෝ දුරට අඩු වෙලා තියෙනවානේ අපේ රාජ්‍ය ආයතන බොහොමයක වංචාව දූෂණය කියන එක හොරකම يعني මුල් බැහැලනේ ඒක දැන් අපි ඇත්තටම අපේ ගානක් තියෙනවානේ අපි යම් වැඩක් කරගන්න ගියාම අපි කියනවානේ මේ ගාන දීලා කරගන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා දැන් අර ඒ වගේ දේවල් ඉතින් ඇත්තටම ඒක එන්න තියෙන ආදායම කොයිතරම් දුරට අඩු වෙනවද දැන් අර ඇත්ත කතා කරමු ප්‍රසන්න මේ ලංකාවේ රේගුවට ගානක් ගෙවලා ටැක්ස් එක අඩු කරගෙන බඩු ගන්න පුළුවන් එළියට ඒ වගේ අපිට හදාගන්න ගොඩාක් තැන් තියෙනවා මං හිතන්නේ අපි කල්පනා කරලා කළොත් අර ඉතින් ඔක එක දවසින් දෙකෙන් කරන්න හම්බෙන්නේ නැහැ මොකද ඕ මට සමා වෙන්න මන්ත්‍රීතුමා මම නැවතත් අතුරු ප්‍රශ්නයක් යොමු කරන්න දැන් ඔය ක්‍රමවේදය තියෙන හින්දා ඔය දූෂණ පරිපාලනයක් මේ රාජ්‍ය සේවය තුළ තියෙන හින්දා නේද අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ආමේකේ මේජර් ජෙනරල්ලා වගේ අර දූෂණය වෙච්ච නැති ක්ලීන් නිලධාරීන් ওই තැන් වලට පත් කරන්නේ ඔබතුමාලා ඇයි මේ රට මිලිටරිකරණය කරනවා කියලා එතකොට කෑ ගහන. දැන් ඔබතුමාම කියනවා මේ දේවල් හදන්න ඕන කියලා.
හැබැයි අර දූෂණයක් නැති මිනිස්සු එතනින් ගෙනල්ලා වාඩි කරනකොට මේ දේවල් හදන්න ඔබතුමාලා අනිත් පැත්තෙන් ඒක දේශපාලන වාසියක් ගන්නවා මොකද මේක ප්‍රසන් මේකයි දූෂණය නැති කරන්න මේ මිල් මේකට හමුදා නිලධාරීන් ගෙනල්ලා දාන්න ඕනේ කියලා දෙයක් නැහැ නේ දැන් ඔය කියන්නේ ඔය රටවල් වල දූෂණය නැති කරලා දෙන්නේ හමුදා නිලධාරීන් ගෙනල්ලා දාන්න ඕනේ විශ්‍රාමික පිරිස්නේ මන්ත්‍රීතුමා වුණ නිලැඳුමක් අඳින පිරිස් නෙමෙයිනේ උතන්ට ගෙනල්ලා ඔවුන් රාජ්‍ය සේවය පිළිබඳ පුතුල දැනුමක් තියෙන මිනිස්සු නේද රාජ්‍ය සේවයට වැඩිය ප්‍රසන් ඒගොල්ලන්ගේ දැනුම තියෙන්නේ හමුදා පරිපාලනය ගැන හමුදා පරිපාලනයයි සිවිල් පරිපාලනයයි එකම විදිහට අපිට ගණන් ගන්න බැහැ මොකද හමුදාවේ සේවය කරන කට්ටියගේ තියෙන ට්‍රේනින් එකයි ඒ ඒගොල්ලන්ගේ ඩිසිප්ලින් එකයි ගත්තහම සිවිල් සේවකයාට ඒක අනුබද්ධ කරන්න බැහැ වංචාව දූෂණය අපි නැති කරන්න ඕන නම් අපි ශක්තිමත් කරන්න ඕනේ රාජ්‍ය සේවකයාව මීට වැඩිය ශක්තිමත් කරන්න ඕනේ රාජ්‍ය සේවකයාගේ වෘත්තියට ගැළපෙන පඩියක් අපිට අයින් කරගන්න පුළුවන් වුණොත් ඒගොල්ලෝ වරදට පෙළඹීම ගොඩාක් දුරට අඩු වෙනවා දැන් උදාහරණයක් හැටියට අපි කියමු ඔය වගේ රටක පොලිස් සේවය ගත්තා දැන් උපාධියක් අරගෙන මට මතක විදිහට දැන් ඕස්ට්‍රේලියාව ගම් උපාධියක් අරගෙන ඒ දවස්වල යුනිවර්සිටි එකෙන් එළියට ආපු ගම පොලිස් නිලධාරියෙක්ගේ ආරම්භක පඩිය උනේ අවුරුද්දකට ඩොලර් 32000ක් පොඩි මම මේ කියන්නේ මං හිතපු කාලේ අවුරුදු 10කට විතර ඉස්සෙල්ල හැබැයි පොලිස් නිලධාරියෙක්ගේ ආරම්භක පඩිය වෙන්නේ අවුරුද්දට ඩොලර් 48000. එතකොට ඒක වටිනාකමක් තියෙන නැති වුණොත් ප්‍රශ්නයක් වෙන ජොබ් එකක්. නැති වුණාද ලංකාවේදී තියෙන පොලිස් නිලධාරියන් මොකද කරලා තියෙන්නේ? ජොබ් එක නැති වෙලා ඊට වැඩිය හොඳ කරනවා. ඊට වැඩිය හම්බ කරනවා මුලින් වැඩ කරන මිනිස්සු. ඉතින් අර වෘත්තියේ තියෙන ගෞරවය එතන නැහැ. ඉතින් ඒ වගේම අපි මම කියන්නේ අනිත් තැන්වල මේ වංචා දූෂණය අඩු කරන්න අපි අපේ පොලිස් සේවය වංචා දූෂණ විමර්ශන සේවය ශක්තිමත් කළොත් අපිට මේ විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේන්න ඕනේ නැහැ මොකද හමුදාව පාවිච්චි කරනවා කියන එක හරි ලේසි දෙයක් නේ තුවක්කුවක් වෙන්නලා මේවා කරන්නේ එහෙම නෙමෙයි ඒ කියන්නේ නායකයෙක් වුණාම ඊට වැඩිය දීර්ඝ සැලැස්මක් තියෙන්න ඕනේ අපි කොච්චර කියලා ගේන්නද හමුදා නිලධාරීන් මේක අපි කොච්චර කාලයක් කරගෙන යන්නද ඒක අපි කියනවා ඒ කියන්නේ හමුදා එහෙනම් ඉතින් රාජ්‍ය සේවයේ ඉස්සෙල්ලාම රාජ්‍ය සේවකයව හමුදාවට අරලා හමුදාවෙන් ට්‍රේන් කරලා ගෙනාම ඉතින් ඔක්කොම හරි වෙනවද එහෙම වෙන්නේ නැහැ නේද ප්‍රශාන්ත ඔව් මන්ත්‍රීතුමා දැන් අනිත් එක තමයි මේ වෙලාවේ පාර්ලිමේන්තුවක් නැහැ. හැබැයි අපි දකිනවා රාජය විවිධ සමර්ථන ව්‍යාපෘති සඳහා මෙන්ම අනිකුත් දේවල් සඳහා මේ පිට රටවලින් ණය ලබා ගැනීම විශේෂයෙන්ම චීනයෙන් වැඩි පොලියට ණය ලබා ගැනීම සිදු කරනවා දෙකින් දෙකටම. ඒ වගේම මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම මුදල් මුද්‍රණය කිරීම සිදු කරනවා. ඉතින් මෙන්න මේ දේවල් කොහොමද ඔබතුමා දකින්නේ මේ වෙලාවේ මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවක් නැති වෙලාවක මේ දේවල් වීම සම්බන්ධයෙන් ඔබතුමා ඒ දේවල් දකින්නේ මේකයි රෂාන් ඉතාම භයානක තත්ත්වයක් තියෙනවා ඒකට මූලිකම හේතුව තමයි කවදාකවත් මේගොල්ලෝ මූල්‍ය කරුණාකරණය කියන එක ගැන වැටහීමක් තිබෙත් නැහැ ඒගොල්ලෝ ඒව ගැන ලොකුවට හිතපු කට්ටියක් නෙමෙයි අර ගොඩක් කලාවල අර කියනවා නම් එදා වේල ටුවර්ස් නේ අද ගැට ගහගන්නේ කොහොමද කියන එක ඉතින් ඔය මට්ටමේ හිතන ප්‍රාථමික මට්ටමේ හිටන මිනිස්සුත් ඉන්නවනේ අද ණය ගන්නවා හොඳට කනවා බොනවා ඉන්නවා හෙට වෙන එක හෙට තමයි බලන්නේ හෙට තවත් එහෙනම් ඊට වැඩිය ගානකට ණය අරගෙන ඊයේ ගත්ත ණයත් පොඩ්ඩක් ගෙවලා තවත් කන ක්‍රමයකටනේ ඔය යන්නේ ඉතින් ඇත්තටම දැන් මේ අවස්ථාවේදී ණය ගන්න එක සීමාවක් සහිතව ගන්න ඕනේ දැන් අත්‍තරම ව්‍යවස්ථාමය ගැටලුවකුත් තියෙනවා අත්‍තරම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳව ලබා දීපු තීන්දුව පිළිබඳව මගේ සතුටක් නැහැ ඒ කියන්නේ අත්‍තරම මීට වැඩිය checks and balances වලදී මීට වැඩිය අපේ අධිකරණය ටිකක් වෙන විදිහකට හිතුවනම් හොඳයි කියලා මම විශ්වාස කරනවා මොකද මේක ඇත්තටම හරි භයානක තත්ත්වයක් මේ ඔබතුමා නොකියා කියන්නේ දැන් මේ වෙනුවිට ස්වාධීන අධිකරණයක් ශ්‍රී ලංකාව තුල නැහැ කියන එකද මේ නොකියා කියන්නේ මේකයි අපි බලන් ඉන්නකොට ඉතින් නේද අර ඉංග්‍රීසියෙන් කියනක මම සිග්නල්ට හැරෙව්ව ඇවිදින්නේ තාරාවෙක් වගේ නะ සද්ද කරන්නේ තාරාවෙක් වගේ නะ මේ තාරාවෙක් ඊය යුතුයි කියන මේකේ තියෙනවනේ හැබැයි අපි බලමු ඉතින් කියන්නේ අධිකරණය මම හිතන්නේ අධිකරණයට කරන්න පුළුවන් හොඳම දේ ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටලු එක්ක අතරේ
කරගෙන යනවා කියන එක මට තේරෙනවා මොකද හැමදාම අධිකරණයට බලපෑම් එල්ල කරපු උදවිය ටිකක් එක්කනේ අපි මේ රජය කරගෙන යන්නේ ඉතින් කොරෝනා වර්ධනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ අවශ්‍ය ක්‍රෙඩිට් එක ලබා දී යුතුයි කියන තැන ඔබතුමා ඉන්නවා නෑ ඇත්තටම නෑ රොෂාන් මොකද ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මේක ලංකාවට ඇතුළු වුණේ කොහොමද කියලා දූපතක් හැටියට ඔය වගේ දෙයක් ඇතුළු වෙන එක නවත්ත ගන්න ලේසිම තැනක් තමයි මේ දූපත. මොකද අපිට තිබ්බේ ටග්ගාල එයාපෝට් එක වැහුවා. එතකොට මොකද අපි මේ රටේ හැදුන්නේ නැහැ නේ අපි පිට රටින් නේ ගෙනාවේ. ඉතින් ඒ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ක්‍රමය මේ එතුමා තිබ්බේ ටිකක් අර කොහොමත් මේ ආණ්ඩුවේ දිනන වගේ අතින් පයින් ගහලා වැඩේ කරගන්න පුළුවන් කියන මානසිකත්වයක් නේ. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මේගොල්ලෝ කොරෝනා වලට ඇත්තටම පොඩ්ඩක් බය වුන්නේ නැහැ. ඒක මම හිතන්නේ එතුමා කතා කරපු විදිහෙන්ම අපිට තේරුණා. ඒ කියන්නේ කොරෝනා වලට ඉස්සෙල්ලා. ඉතින් පස්සේ තමයි ඒගොල්ලන්ට තේරුම් ගියේ මේක මේ ඇඟේ හයියෙන් කොරෝනා වලට ගහන්න බෑ, කොරෝනා මර්ධනය කරන්න බෑ කියලා. ඉතින් අන්තිමට අර අපේ කියමනක් තියෙන්නේ අස්සය බැනලා ගියාට පස්සේ තමයි ඉස්තාලේ වෙව්වේ කියලා. ඉතින් ඒ තත්ත්වයට ආවට පස්සේ මං හිතන්නේ කොරෝනා මර්ධනය පිළිබඳ ලංකාවේ ලොකුම ක්‍රෙඩිට් එක යන්න ඕනේ අපේ සෞඛ්‍ය සේවයටයි ආරක්ෂක අංශවලටයි. ඒ එක්කම අපි මතක තියාගන්න ඕනේ ලංකාවේ කොරෝනා ව්‍යාප්තියත් කොරෝනා වලින් සිදුවෙච්ච මරණ ප්‍රමාණයත් මෙතරම් දුරට අඩු වුණේ අපේ එකක් අපේ ප්‍රතිශක්තිකරණයේ ඉමුන් සිස්ටම් එකේ තියෙන හොඳකමයි මම නම් විශ්වාස කරනවා අපි ක්ෂය රෝගයට ලංකාවේ 1947 ඉඳන් අනිවාර්ය කරලා තියෙනවා ඕනෑම දරුවෙක් ඉපදිච්ච ගම ඒ ප්‍රතිශක්තිකරණ එන්නත ගහන්න ඕනේ කියලා. ඉතින් අතන ක්ෂය රෝගයෙන් ගොඩක් වෙලාවට වෙන්නේ පෙළහළු සම්බන්ධ දෙයක් නේ. ඉතින් ඒක මං හිතන්නේ ලොකුවට අපිට බලපෑවා කියලා. මොකද ගොඩක් දියුණු රටවල් වල අපි දන්නවා ඒක මේ අවශ්‍ය නම් විතරයි. දෙමව්පියන්ට උවමනා නම් විතරයි ඒක ගහගන්න ඕනේ. මන්ත්‍රීතුමා මං කොරෝනා වලට සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ මෙහෙම කරන්න අපි දන්නවා මේ වෙලාවේ අර එදිනදා ජීවිතය ගැට ගහ ගන්න රුපියල් 5000ක් ලබා දෙනවා සාමාන්‍ය පවුල් වලට. මෙන්න මේ දේ දේශපාලනීකරණය වුණා කියලා චෝදනාවක් ඔබතුමාලා යොමු කරනවා. ඇත්තටම මේ දේවල් දේශපාලනීකරණය වුණාද නැත්නම් මේ ඔබතුමාලාට සටන් පාට නැති හින්දා එල්ලෙන්නාර වැලක් නැති හින්දාද මේ 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 සටන් පාටේ? ප්‍රශාන් අත්‍තරම දේශපාලනීකරණය වුණා. මොකද ඒ ගොඩක් ලිස්ට් හැදුවේ ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු. ඉතින් හැබැයි ඒ ලිස්ට් හදනකොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන්ට යම් කිසි අවස්ථාවක් ඒකෙන් ලැබුණා නැතුව නෙමෙයි. හැබැයි ඉතින් ඒ ලිස්ට් වලදී ගොඩක් يعني හැම පක්ෂකම පක්ෂක් අපි පුතග්ජන මිනිස්සුනේ පක්ෂග්‍රාහී වෙන එක ටිකක් අපේ ස්වභාවය. ඕක ඔයිට වැඩිය හොඳ ක්‍රමයක් හොයාගන්න තිබ්බා. නමුත් අපේ හැම තැනම දේශපාලනය ගෑවිලා තියෙන රාජ්‍ය සේවයේද ග්‍රාම සේවකට ආවම හැම දේම අපි දේශපාලනය කරන වෙලාවට තියෙන්නේ. ඉතින් කතා කරන්න ඕනේ රොෂන් මම විශ්වාස කරනවා රුපියල් 5000 දීලා ඇතිද කියලා එක පවුලකට මාසයක් ජීවත් වෙන්න. ඒක ගැනනේ අපි ඇත්තටම කතා කරන්න ඕනේ. අනිත් එක ඉතින් හැබැයි රොෂන් මේ අපිට සටන් පාඩවල නම් කිසිම අඩුවක් නැහැ. ඔබතුමා හිතන්නේ කීයක් විතර ප්‍රමාණවත්ද කීයක් විතර අපිට දෙන්න පුළුවන්ද ප්‍රමාණවත් ගන්නටත් වැඩිය මේ රජයට දරන්න පුළුවන්ද කීයක් විතර වගේ ඔබතුමා හිතනවාද? රොෂාන් අපි හරියට අපේ මුදල් කළමනාකරණය කරගත්තොත් මං හිතන්නේ අපේ පක්ෂයේ උදවිය විශ්වාස කරනවා මාසයකට රුපියල් 20000ක වගේ මුදලක් ලබා දිය හැකියි කියලා. හැබැයි ඒක දීර්ඝ කාලීනව කරන්න හම්බෙන දෙයක් නෙමෙයි. ඒක කාටවත් කිසිම රටකට දීර්ඝ කාලීනව කරන්න හම්බෙන්නේ නැහැ. අපි මාස දෙක තුනක් හතරක් උපරිම මාස හයක් වගේ ඇතුළත කාලයකදී තිරසාර විසඳුමකට, ඒ කියන්නේ රජයෙන් නිකන් දෙන සල්ලි නිකන් දෙන ක්‍රමයකට නෙමෙයි, දිගටම මේක අයින් කරලා ජනතාවට ආපහු දෙපයින් හිට ගන්න පුළුවන් වෙන තත්ත්වයට මොනයම් හෝ විදියකින් අපි මේ රට ගේන්න ඕනේ. අර මට කියලා ඉවර කරන්න බැරි වුණා සටන් පාටන දෙයියන්ගේ වීදෙන් දවසක් කරලා දවසක් මේ රජය අලුත් එකක් දෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ සටන් පාට වැඩි දැන් කතා කරන්නේ. සමහර වෙලාවට ඒ සටන් පාට අස්සේ
අවශ්‍ය දේවල් අපි අතහැරලා අනවශ්‍ය දේවල් කතා කරන තත්ත්වයකට අපි ඇවිල්ලා තියෙන දැන් මෙතන 2011 ලෝක කුසලාන පාවා දීම ඒ අපිට මම එතනට එන්නම් ඔබතුමාට එතනින්ම ගන්න පුළුවන් මොකක්ද ඇත්තටම ඕනේ ඇයි මේ ලෝක කුසලාන පාවා දීමක් මේ වෙලාවේ අවුරුදු 10කට පස්සේ මේ කරලියට එන්නේ මොකද්ද මේ හේතුව රොෂාන් එතන උනේ මේ රාජපක්ෂ රජයේ එක්තරා ක්‍රමවේදයක් තියෙනවා ඒකුල්ලෝ මේ රටේ ජනතාව කවුද කියන එක ඉතාම හොඳට අඳුරගෙන තියෙනවා මොකද අපි ජනතාවක් හැටියට හැමදේම ඉක්මනට අමතක වෙන જાතියක් අපි මේක දිහා බලන්නේ කියලා තව ඊට වැඩි පොඩියක් එහා පැත්තේ හම්බුනා ටග් ගාලා ඒකට දුවන ඊට පස්සේ ඊළඟ එකට දුවන ඉතින් මේගොල්ලෝ ඒක ලස්සනට මේ මාධ්‍ය කළමනාකරණය හරියටම කරගෙන යනවා ඒකෙදි ඇත්තටම ඒ ලෝක කුසලාන පාවා දීම කියන එක දිනාවේ වෙන කිසිම දෙයකට නෙමෙයි ජනතාවට මේ රටේ තියෙන ඇත්ත ප්‍රශ්නවල තියෙන අවධානය වෙන අතකට යොමු කරන්න. දැන් මේ රටේ ඇත්ත ප්‍රශ්න තව බොහෝමයක් තියෙනවා. ඒ ක්‍රිකට් මැච් එකක් කියන එකේ තරම්ම ලොකු ඇත්ත ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මහින්දානන්ද මහන්තුමේ අලුත්ගමගේ මන්ත්‍රීතුමා විසින් මවලා මේ රජයේම විසඳලා දැන් අපිට මේ රටේ සැබෑ ප්‍රශ්න අමතක කරලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් ඒකෙදි ජීවන වියදම උද්ඝෝෂණයක් කරන්න නැවතත් නිදහස නැතිකම මාධ්‍යවේදීන්ට නිදහස් චින්තකයන් නිදහසේ කතා කරන පුද්ගලයන්ට එල්ල වෙලා තියෙන තර්ජන එතකොට අපේ කැලෑ පද්ධතිය මේ රජය විසින් විනාශ කිරීමට මූලිකත්වය ආරම් වීම වැලිජාවාරම ඒ වගේම අර චීනේ ණය වලට ගන්නකොට දැන් ලංකා බැංකුව උගස් තියලා ලංකා බැංකුව හරහා මුදල් අරගන්න පටන් ගන්න තියෙනවා ඒ වගේ දහස මුද්දේවල් මේ රටේ ඇත්ත ප්‍රශ්න අපිට අපිට තියෙන කාල සීමාවත් එක්ක මට ඉක්මනින් ඔබතුමාගේ පිළිතුරු ලබා ගන්න වෙනවා මේ මන්ත්‍රීතුමා මට කියන්නකෝ දැන් මේ වර්ල්ඩ් කප් එකත් එක්කම එන අනිත් දේ තමයි මේ MCC ගිවිසුම මේ දවස්වල නැවතත් කරලේ තියෙනවා MCC ගිවිසුම ඇවිල්ලා ගුණරුවන් කමිටුවෙන් කියනවා මේක රටට අහිත කරයි හැබැයි මේකේ අදියර දෙකක් සංයුක්ත ගිවිසුමේ අදියර දෙකක් පහුගිය රජය විසින් අත්සන් තබා තිබෙනවා කියලා එතනින් ඩොලර් මිලියන 10ක මුදලක් අවස්ථා දෙකකදී රජයට ලබා දීලා තියෙනවා කියලා උන් සඳහන් කරනවා මේ දේ ඔබතුමා කොහොමද දකින්නේ ඇයි ඔබතුමාලා කොලේ වහලා මේ යහපාලන ආණ්ඩුව අධිකර දෙකක් අත්සන් කරේ MCC කිවිසුම රොෂාන් ගුණරුවන් කුමිස ආචාර්ය ගුණරුවන් කොමිසම තනිකර බොරුවක් දේශපාලනික වශයෙන් ඒගොල්ලන්ට දේශපාලන පිච් එකක් හදන්න මේ ඡන්දෙට භාවිතා කරන්න දාපු කමිටුවක් විතරයි. දැන් ඇත්තටම අද ඒ ගුණරුවන් ආචාර්ය ගුණරුවන් කොමිසම ගොඩක් දුරට අර මේ ගලේ පහරපු බලල්ලු තත්ත්වයට වැටලා තියෙනවා. දැන් අධිර දෙකක් අස්සන් කළා තියෙනවා. ඒකට මුදල් අරන් තියෙනවායි කියපු එතුමම මේ ඊයේ නැත්තම් පෙරේදා ටීවී එකේ ඇවිල්ලා කියලා තියෙනවා. නෑ නෑ මං එහෙම කිව්වේ නෑ. මම හැබැයි මම පොඩි බාධා කිරීමක් කරනවා. මුදල් ගත්තා වගේ තියෙනවා හැබැයි ගත්තේ නෑ ගත්තයි කියලා අපිට කියන්නත් බෑ ගත්තේ නැත්තම් ඉතින් හොඳයිනේ කියලාත් ගන්න හැබැයි මම පොඩි බාධා කිරීමක් කරනවා මන්ත්‍රීතුමා ඔව් ඔව් පොඩි බාධා කිරීමක් කරනවා හිටපු මුදල් අමාත්‍යංශයේ ලේකම් සමරතුංග මහතා ප්‍රකාශ කරනවා මේ සංයුක්ත ගිවිසුමේ උප ගිවිසුම් දෙකක් අත්සන් කරලා තිබෙනවා කියලා ඒ print ඒ අදාළ ගිවිසුම් වාර්තාව මාධ්‍යයට පවා උන් උදාහරණ මුදල් අමාත්‍යංශයට ඔබතුමාලා එතන අස්සන් නොකරා කියන්න يعني ප්‍රධාන කිවිසුම නෙමේ කිවිසුමේ තියෙන කොටස් දෙකකට අස්සන් නොකරා කියන එක මේ වෙන විට බැහැර කරන බැරි දෙයක් වෙලා තියෙනවා මේ 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 මේකයි රොෂාන් එතන මම හිතන්නේ සමහර ගොඩක් දුරට MOU එකක් වගේ අපි කියන feasibility reports වගේ දේවල් තමයි ඒක කරන්න වැඩේ පටන් ගන්න ඒ කියන්නේ මෙහි ඇවිල්ලා feasibility report එක කරන්න මොකද ඇමරිකන් එම්බසි කරුත් කියනවා සල්ලි දීලා නැහැ කියලා අපේ රජයට ඒගොල්ලන්ගේ වියදමක් වෙලා තියෙනවා ඕන් කියන්නේ මුදල් දීලා නැහැ කියන අර බිලියන 480 ලැබෙන මුදල ප්‍රධාන කිවිසුමත් එක්ක නමුත් අර ඊට කලින් මිලියන 10ක් නිකුත් වූ බවට සාක්ෂි මේ වෙන විට තියෙනවා මම හිතුවා ඔබතුමා මම හිතන්නේ මේ මේක ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක් ඇමරිකාවේ රජයෙන් අහන්න කොහටද ඒ සල්ලි ගියේ කියලා අත්‍තරම ඒගොල්ලොත් කියනවානේ ඒක ගිහිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අර reports හදන්න ඒවට තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා ඒක කියන්නේ අපේ රජයට ඇවිල්ලා නැහැ අනිත් එක ඒ ගිවිසුම් දෙකෙන් කිසිම බැඳීමක් නැහැ ඉතින්
जनवर लागते जीवित काले मनुष्य बलपान गिविशुम संक्रांत खाली रटे पालिमेंट गिना जनमत विचारण मे देवल अनुमत कर रट किए तीपन अने रणिल विक्रम सिंह अग्रमा प्रमुख अत्र एकपिटिपस्से मोन वगे मतवाद तिब्बद किल किशान मम दमुत् गिविसुम रटट अहितकराय एक कोहमत पार्लिमेंट गिनल्लने असंक्रांड तिब्बे पार्लिमेंट गेम इसलने मेक आंडुव मारुवेला मे तत्वे आवे इतिन दैन मेक आचार्य गुणवन पमसिमेन कियनवा मेक होंद नै कियन अवसान मंत्री मंब मेतन मे प्रश्न मगर मंगिता सुने वर्तमान नायक विशिपहट वैडिकाति पक्ष विनाशकट विशाल हानिया के हरहा करपु रणिल विक्रम सिंह महत्या प्रमुख एक खाल्येट मम संपूर्णे विरुद्ध मम विश्वास करना दैंग में अविलतीन अवस्था व एकसत जाति के पाक्ष के अंदर तमांगे नायक या वीर युक्ते खाउत किया ला तोरगान में होता अवस्था व तमाई अविलतीन दिन एक ऐ अब तुम्हारा उच्चर में नायक अत्ते विवेचन है कराने अब तुम्हारे मुखात में नायक अत्ते कराने विक्रम सिंह है मैं तुम अत्ते कती है ना प्रश्न है मटा पाउट के लिए किसी प्रश्न है ना रोशन मुखात ना रानी विक्रम सिंह मैं तुम्हारे एक मामा दिगर में ही टपू के ने ये तुम्हारा बालेट अगेन ये तुम्हारा मेरा टे बालेट आवत मेरा टे विनाश कर जाए हैकी की ना बहुत दिन एक ग्रेविटी लाइन ना मुले එහෙම කරන්න පුළුවන් දක්ෂතාවයකුත් නැ එතුමා හැමදාම යාළුවෝ ටික වට කරගෙන කරන ක්‍රියාමාර්ගයක් තමයි තියෙන්නේ නේ එතුමට හොඳම මං හිතන්නේ එතුමා කැමැතිම විපක්ෂ නායකයා හැටියට ඉන්න මොකද ලැබෙන්න පුළුවන් වරප්‍රසාද ඔක්කොම ලැබෙනවා කිසිම වගකීමක් නැ ඉතින් එතුමට මේ රට කරන්න බෑ ඒ කියන්නේ ඇත්තටම අපි පිළිගන්න ඕනේ අර මංගල සෝරවීර මැතිතුමා ඒ දවස්වල කියපු කතාව जनता सजित प्रेमदास रणिल विक्रम सिंह महताट
මේ ඡන්දෙදි එක්සත් ජාතික පක්ෂයම ගන්න ඡන්ද ප්‍රමාණයට වැඩි මනාප ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ. එතුමා තනියම ගන්නවා කියනක ඔයා ලියලා තියාගන්නකෝ. සමහර වෙලාවට ඒ එක්සත් ජාතික පක්ෂය ගන්න ඡන්ද ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ මිතන අඩුම ගානේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ගන්න ඡන්ද ප්‍රමාණයට වැඩිය දෙගුණයක් මනාපම සරිත් ප්‍රේමදාස මහත්තයා තනියම ගන්න. මැත්තමද ඔබතුමා පුන පුනා කිව්වත් මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් මම හදවතින්ම එක්සත් ජාතික පාක්ෂිකයි කියලා. ඔබතුමාට විනය පරීක්ෂණ තිබ්බා. ඔබතුමා දැන් මං හිතන්නේ පක්ෂෙත් නැහැ. හරිද? දැන් ඔබතුමාලා ඔබතුමා විතරක් නෙමෙයි දැන් පහුගිය නඩු තීන්දුවෙන් පස්සේ ඔබතුමාලා කට්ටියම පක්ෂේ නෑ දැන්. ඔබතුමා සිරිකොත්ෙන් අතුලට ගන්න. ඉතින් මේ මොකද මේ අහක යන පක්ෂයකට තාමත් අපි එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ කී කී යන්නේ අර මහින්ද රාජපක්ෂ මහතා වගේ එළියට ඇවිල්ලා තනි පක්ෂයක් පිටවලා තනි ලකුණකින් ඇයි මේ අනන්‍යතාවයක් එක්ක ඉදිරියට යන්න බැරි ඔබතුමාලට මේ පරණ පක්ෂයමම එළිලා ඉන්නේ ඇයි රොෂාන් පළවෙනි කාරණය තමයි මාව පක්ෂයෙන් එළියට දාලා නැහැ මගේ මගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවේ අවුරුදු 3කට ඉස්සෙල්ලා ඔය රහින් වික්‍රමසිංහ මහත්තයාගේ කට්ටිය කොයිතරම් පම්පෝලි ගැරුවත් අරයා එළියට දානවා මෙයාට එළියට දානවා කියලා වැඩබැරි නායකත්වයකට ඒක කරගන්න බෑ අවුරුදු 3ක් වෙනවා මගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටවලා මේ අවුරුදු 3ට මාව එළියට දාගන්න බැරි වුණා මම ඊයේ පෞද්ගල සාකච්ඡාවකදී මම අභියෝග කළා රනිල් වික්‍රමසිංහ මහත්තයාට එක්සත් ජාතික පක්ෂයට මේ අපේ සජිත් ප්‍රේමදාස මහත්මයාලා වගේ පතාක යෝධය පක්ෂයෙන් අයින් කරනවා කියලා පම්පෝරි ගන්න ඉස්සෙල්ලා මේ මම පොඩි කොල්ලෙක්නේ මම චූටිනේ හරිද අවුරුදු 3ක් තිස්සේ ඉවර කරගන්න බැරි මගේ පරීක්ෂණේ ඉවර කළා මාව එළියට දාලා පෙන්වන්න කියලා මං ඒ අභියෝගය කළා ඒ අරුණා මරිත මොකද මම අලුතෙන් ආපු 99 ලයිස්තුවේ මගේ නම නැහැ මගේ නම නැත්තේ මගේ අර 2017 පක්ෂ අත්හිටුවීම තාම අදටත් වළංගුයි ඒක ඉවර කළා තමයි ඒගොල්ලෝ ආපහු මාව පක්ෂ සමාජිකත්ව අත්හිටුවීමක් කරනවා නම් කරන්න ඕනේ දැන් දෙවනි ප්‍රශ්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරපු දේ එක්සත් ජාතික පක්ෂයට කරන්න මම කොහෙත්ම කැමතිත් නැහැ ඒක කරන්න මම පෞද්ගලිකව ඉඩ තියන්නේත් නැහැ මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඇත්තටම හැබැයි ඔබතුමා ඔහොම කියුවාට පාලිත රංගේ බණ්ඩාරලා පාලිත තෙවරප් පෙරමුලා කියන්නේ කෙලෙහිුණියක් නැති මිනිස්සු හැදෙන්න දීපු තැනට ගරහලා ගිය මිනිස්සු කියලා ඔබතුමාලව හඳුන්වන්නේ මේ වෙනකොට නෑ අපි එහෙම කරලා නෑ රොෂාන් හැදෙන්න දීපු තැන එක්තරා සුළු කොටසක් විසින් විනාශ කරගෙන යනකොට ආයිදින් කියන්නේ ඒක නෙවෙයි දැන් රාජ්‍ය බණ්ඩාරලා දෙවරක් පෙරමුලා එන චරිත දිහා බලන්නකො ඉතින් ඒව ගැන කතා කරලා වැඩක් නෑනේ අපි දෙලිම කියමු කිසිම කොල්ටියක් තියන දෙවිය නෙමෙයිනේ සජ්ජාතික පක්ෂේ ඔය වගේද හිටියේ ආ මේ වැඩක් නෑනේ අපි ඒ ගැන කතා කරලා ටිකක් අර වැඩගත් කොල්ටියක් තියන ආජ්‍යාර් ජයවර්ධන මහත්තයා ඩී.එස්. සේනානායක මහත්තයා ලලිත් ඇතුළත් මහත්තයා ගාමිණී සේනානායක මහත්තයා රණසිංහ ප්‍රේමදාස මහත්තයා හිටපු පක්ෂක අද ඉන්න මිනිස්සුන්ගේ කොල්ටිය බලන්න ප්‍රශාන් ඉතින් ඒකලෝ පක්ෂ රකින්න ගැන අපි කතා කරන්නවත් ඒ පුද්ගලයන් ගැන කතා කරලවත් වැඩක් නැහැ මං හිතන්නේ ඒ දෙගොල්ලොම පාර්ලිමේන්තුවට තියා ප්‍රාදේශීය සභාවකටවත් එහෙම නැත්නම් මරණාධාර සමිතියටවත් සුදුසු උදවිය කියලා ඉතින් දැන් ඔබතුමා දැන් මට ආරම්භක ප්‍රතිපත්ති අද ඉතුරු වෙලා තියෙන්නේ රැකගෙන ඉන්නෝ නම් රැකගෙන ඉන්නේ සමගිතන බලවේගයේ විතරයි කියන එක මෙරටේ ජනතාව හොඳටම දන්නවා දැන් ඔබතුමා මට කලින් කිව්වනේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා වර්ණනා කළා ඔහු ලෝකයේ මේ ආසියාවේ ලොකුම මොළේ කිව්වා මෙහෙම ගියා කියලා. හැබැයි මට පස්සේ මේ තේරුණා මේක හරියන්නේ නැති වැඩක් කියලා. දැන් අලුත් නායකයා ගැන කොහොමද හිතන් ඉන්නේ මේ වෙනකොට? සජිත් ප්‍රේමදාස මැතිතුමා දැක්මක් තියෙනවා. එතුමා ජනතාවට සංවේදී නායකයෙක්. ඒ වගේම එතුමාගේ ක්‍රියාකලාපයේ දකින්නකොට මට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ක්‍රියාවේ ක්‍රියාකලාපයේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ක්‍රියාකලාපයේ මම අහසට පොළොව වගේ ලොකු වෙනසක් දකින්නවා. ඒ විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා හැමෝගෙම අදහස් වලට ඇහුම්කන් දෙන අර you set up sit down men I know all this කියලා මිනිසුන් අර ඩිස්මිස් කරන જાතියේ නායකයෙක් නෙමෙයි. ඉතින්
එතුමා ගැන ඒ බලාපොරොත්තු විශ්වාසය මගේ තියෙනවා. හැබැයි ප්‍රශාන් ඒක කියන ගමන්ම සල් ප්‍රේමදාස නැතුමාටත් මම කියලා දෙන්නේ මතක තියාගන්න වැරදි පාරේ ගියොත් අනුරාධපුර රත්න කියන්නේ දෙපැත්ත කැපෙන පිළියක්. ඒකින්ද වේසණයෙන් වැඩ කරන්න ඕනේ. එතුමා උනත් ජනතාවගේ විශ්වාසය පළුදු වෙන තැනකට වැඩ කළොත් අනිවාර්යයෙන්ම එතුමාට විරුද්ධව මට හිතගන්න සිද්ධ වෙනවා. හැබැයි මේ නායකයා ඒ සජිත් ප්‍රේමදාස නායකත්වයට ඔබතුමාගේ කන්ට්‍රෝල් නැති ගතියක් පේනවානේ. අපි දකිනවා හරින් ඇමතුමා පිළිටපු ඇමතුමා පසුගිය දවස්වල කරපු ප්‍රකාශ තුලින් සජිත් ප්‍රේමදාස මහතා සමාව ගන්නවා. නමුත් එතුමා නැවතත් ඒ ප්‍රකාශයම කරනවා කාඩිනල් හිමිපාණන් සම්බන්ධයෙන්. ඒ වගේම අපි දකිනවා මේ සජිත් ප්‍රේමදාස කියන චරිතය නිකුත් මේ සමාජ මාධ්‍ය තුල වගේම අනිකුත් මේ මාධ්‍ය තුල කතා බහට ලක් වෙනවා ටිකක් විහිළුකාරයෙකුගේ චරිතයක් විදියට. ඔහු කරන ප්‍රකාශයන් ඒ වගේම ඔහු සම්කිසි ප්‍රකාශයන් කළ ඒවට නිතරම සමාව ගැනීම. මම උදාහරණයක් විදියට කිව්වොත් අර කොරෝනා සිදුවේදී පෙකනිල් හරි මොනවා හරි බෙහෙත් වගේක් මේ නිර්දේශ කළා. ඒ දේව ඊට පස්සේ ළඟදී අර මාස් හෝල්ඩින් එකේ CEO පත් කරන වෙලාවේදී එතෙන්දී වැරදි ට්විටර් පණිවිඩයක් ඉක්ුත් කළා. ඒ දේවල් වලට සමාව ගැනීම. මෙන්න මේ වගේ නිකං අර අපි කියනවා විහිළුකාරයෙක්ගේ චරිතයකට පණ බොනවා කියලා සමාජීය මතයක් තියෙනවා. මේ දේවල් ගැන ඔබතුමා කොහොමද දකින්නේ? ප්‍රශාන් මේකයි. අපි හැමෝටම මිනිස්සු හැටියට වැරදීම් වෙනවා. හැබැයි ඒක සමහර කට්ටිය කියලා නිකන් මේවා කරලා දානවා. ඉතින් ඒ වගේම අනිත් පැත්තේ තියෙන මාධ්‍යකරණය ගොඩාක් ශක්තිමත් වුණාම සුළු වැරද්දක් වුණත් උලුප්පල පෙන්වන්න හැකියාව තියෙනවා. සජිත් ප්‍රේමදාස නැත්තුමා එතුමා උපරිම උත්සාහයක් ගන්නවා හරි දේ හරියට කරන්න. අනිත් එක වැරද්දක් වුණාම සමාව ගන්න එක නායකයෙක්ගේ නෙමෙයි ඕනෑම මිනිස්සෙකගේ තිබිය යුතු වටිනාම ගුණාංගයක් හැටියට මම දකිනවා. ඉතින් ඒ වගේම තමයි දැන් කියන සමහර මන්ත්‍රීවරු කන්ට්‍රෝල් නැහැ කියලා. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමා එහෙම කාවවත් කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරන පුද්ගලයෙක් නෙමෙයි, පාලනය කරන්න උත්සාහ කරන පුද්ගලයෙක් නෙමෙයි. එතුමා අපිට අපි දන්නවා නායකයෙක් වුණාම තමන්ගේ පිරිස හසුරුවා ගැනීමට ඔහුට ශක්තියක් තියෙන්න ඕන මන්ත්‍රීතුමා. ඔබ ඒක පිළිගන්නවා? ඒ වුණාට හසුරුවා ගැනීමේදී එතුමාට දේශපාලනයේදී අවශ්‍ය කරන ශක්තිය දෙන්නත් එතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නේ අවශ්‍ය කරන ශක්තිය දෙන්නත් ඒ හසුරුවා ගැනීම එතුමාට කරන්න කිසිම ගැටලුවක් නැතුව එතුමා කරගෙන යනවා. නමුත් අර අපේ අනන්‍යතාවය වෙනස් කරලා අපි ඔක්කොම නිකන් එක වගේ රොබෝවරු වගේ එහෙමයි ජය වේවා එහෙයි මහරජාණෙනි අප්පච්චි කියනවා නම් ඕකේ ඒ තත්වයට ගේන සජිත් ප්‍රේමදාස මහත්තුමා උත්සාහ කරන්නේ නැහැ. මොකද ඔක්කොම එක වගේ නම් ඉතින් මොකටද මේ වෙන වෙන පුද්ගලයෝ ඉන්නේ? ඒ කියන්නේ අනන්‍යතාවයක් කියන්නේ වෙනස් විදියට හිතන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නපෑ. දැන් අත්‍තරම බලන්නකෝ, දැන් පොහට්ටුව ගත්තාම নানা ප්‍රකාර මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ හොඳ මිනිස්සු ඉන්නවා, ජීවිත ගන්න මිනිස්සු ඉන්නවා, කසිප්පු ව්‍යාපාර කරන මිනිස්සු ඉන්නවා, කුඩු ව්‍යාපාර කරන මිනිස්සු ඉන්නවා, සංඝයා වහන්සේලා ඉන්නවා නේ, පූජකවරු ඉන්නවා. ඔයද කන්ට්‍රෝල් එක දැන් මහින්දානන්දතුමා එකක් උදේට කියනවා, දවල් වෙනකොට නාමල් මන්ත්‍රීතුමා වෙන එකක් කියනවා. ඕකට ලබා ඔව් මට ලැබිලා තියෙන කාල සීමාව ඉවර වෙන පමතිනවා මන්ත්‍රීතුමා. මම ඔබතුමාගෙන් අහන අවසන් ප්‍රශ්නය, දැන් ඔබතුමාලා කියනවානේ මේ 6 වෙනිදාන් පස්සේ 5 වෙනිදාන් 6 වෙනිදා ඉලබෙනකොට ඔබතුමාලා ගිහිල්ලා සිරිකොත අල්ලනවා, සිරිකොත බලය නැවත ලබා ගන්නවා කියලා නිතරම කියන දෙයක්නේ. කොහොමද මේ සිරිකොත බලය අල්ලන්නේ? එජාපේ ව්‍යවස්ථාවත් ඔබතුමාලා කියවලා තියෙනවා කියලා? මම ව්‍යවස්ථාව හොඳට කියවලා දෙනවා රොෂාන්. මොකද කොහොමද ඒක ප්‍රතිපාදන තියෙන්නේ මේ නායකත්වය වෙනස් කරන්න මේ දේවල් කරන්න? කොහොමද ඔබතුමාලා කියන ජනවරමගේ පුළුවන් ඔය දේවල් කරන්න? මේ මේ මේක රොෂාන්, ඒ කියන්නේ මේ සිරිකොත අල්ලනවා, සිරිකොත ගේට්ටු කඩාගෙන යනවා, ඒවා මේ නිකන් අර කතාව ගැලරියට ගහන කතාව විතරක්. ඒක පිටිපස්සේ ඇත්තටම තියෙන මේ මතය තමයි අපි මේ මේ සැරේ අපි මේ රටේ බහුතරයක් මන්ත්‍රී ධූර සමග ජනබල වේගය ගන්න එක්සත් ජාතික පක්ෂය ගොඩක් දුරට මුළු ලංකාවෙම ආසන 8ක් 12ක් අතර ගානක හිර වෙනවා. ඊට පස්සේ ඒකේ ඉන්න පුද්ගලයන්ට මොලේ පෑදේවි කියලා මම විශ්වාස කරනවා. ඒගොල්ලෝ පක්ෂයට
ආදරය කරයි කියලා මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ඒ මෛත්‍රීපාල සිරිසේන මහත්තය එක්ක හිටපු කල්ලිය ආදරය කළාට වඩා ඒ වෙලාවේදී පක්ෂය රැක ගැනීමට අවශ්‍ය නැවතත් එකට එකතු වෙලා හරි නායකත්වයකට පක්ෂය බාර දීලා පක්ෂය රැකගන්න තරම් ආදරයක් නම්බුවක් ගෞරවයක් ඒ ඉතුරු වෙන 8 10 ඇතුළත ඊයේ කියන විශ්වාසයෙන් තමයි අපි කියන්නේ තාමත් මේ මිනිස්සුන්ගේ හෘද සාක්ෂියට අවස්ථාව දීලා තමයි අපි කියන්නේ අපිට එක්සත් ජාතික පක්ෂය අපි අයවෙන්දායින් පස්සේ ගන්නවා කියලා. එහෙම නැත්තම් ගහලා බැනලා රණ්ඩු කරලා එහෙම කරලා නැහැ. මම අවසානයේදී මෙහෙම කියන්නම් එක්සත් ජාතික පක්ෂයෙන් කියනවා ගිය පාර ජනාධිපතිවරණය පැරදුනාම සජිත් ප්‍රේමදාස අපි හොයාගත්තේ යාල කැලෙන් කියලා. මේ පාර අපිට හොයන්න වෙන්නේ හිමාලෙන් තමයි මේ මැතිවරණය පරාද වුණාම කියලා. මොකද හිතන්නේ? එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. එතුමා මැතිවර ඉතාලම වෙහෙසකර මැතිවරණයකට පස්සේ පොඩි විවේකයක් ගත්තා. ඉතින් ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේක දැන් ඔය දේවල් කියන්න ඉස්සෙල්ලා අපි ඡන්දේ පරදින්න ඕනේ. මේ සැරේ අපි ඡන්දේ පරදින්නේ නැහැ රොෂා. මේ සැරේ අපි 115ක් 120කට කිට්ටු ආසන ප්‍රමාණයක් අරගන්නවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ කන්ටිය බලා ගන්න වෙනවා. අර 8 10වත් රැකගන්න ඒ 8 10වත් ගන්න ඒගොල්ලෝ ටිකක් උත්සාහ කළා නම් හොඳයි. ඔය නිකන් අනවශ්‍ය පම්පෝරික ගහ යනවා කියන්නේ මේ ලංකාවේ ආසන 8ක් 10ක් වගේ කියලාද? 8 10 8 12 අතර ගානක් තමයි අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය ගන්න. ගොඩක් වෙලා 10 නම් 12 නම් පන්නන්නේ නැහැ. 8 12 ඔය අතරේ ඉඳී ඒකත් ගොඩක් වෙලාවට අර වයසක උදවියට වැරදිලා අලියට ගහලා ඒ වගේ දේවල් වලින් මිසක් එහෙම හිතාමතා වෙන ඡන්ද වලින් එන්නේ නැහැ. ජාතික ලයිස්තුත් ඇතුළත්ත තමයි උපරිම 12ක් ගන්න. ඔව් මන්ත එතුමා මං ඔබට මේ වෙලාවේ ඔබ ඉතාම තීරණාත්මක මොහොතක ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණය පවත්වමින්. ඒ වගේම ඉතාම කාර්යබහුල වෙලාවක අපි සමග සම්බන්ධ වෙන්නේ. මම ඔබතුමාට අවස්ථාවක් ලබා දෙන්නම් ඔබගේ කොළඹ දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට ඔබට පණිවිඩයක් දෙන්න ඇති. ඒ පණිවිඩය ලබා දෙන්න. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වගේම මම මේ මුළු ලංකාවේම ජනතාවට කියන්න තියෙන එකම එක දෙයයි. මේ සැරේ මැතිවරණයේදී හොඳ තීරණයක් ගන්න රජය විසින් කරගෙන යන ඇස් බැඳුම් වලට රැවටෙන්න එපා. රටේ ඇත්ත තියෙන ප්‍රශ්නේ ගැන හිතලා පහුගිය මාස 8 මාර්ග කාලයේ ජනාධිපතිවරයා පත්වෙච්ච දවස ඉඳන් අද වෙනකන් තියෙන තත්ත්වය ගැන හොඳට හිතන්න. ඔබතුමන්ලට මේ ලැබිලා තියෙන්නේ සාම්පල් එකක් තමයි. මේකේ මීට වැඩිය හපන් තත්ත්වයක් තමයි තවත් බලය ලබා දුන්නොත් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකින් හරි තීරණය ගන්න. ඒ වගේම ඔබතුමාලා කුමන පක්ෂයකට ඡන්දය ලබා දෙන්න තීරණය කළත් දෙවියන්ගේ නාමයෙන් තමන්ගේ දරුවෝ ගැන හිතලා දරුවන්ගේ අනාගතය ගැන හිතලා ඒ පක්ෂවල ඉන්න වංචා දූෂණ චෝදනා නැති ඔබතුමාලගේ ඡන්දයේ කතිරේ ගෞරවය දිගින් දිගටම ආරක්ෂා කරයි කියලා විශ්වාස කරන්න පුළුවන් අපේක්ෂකයන්ට විතරක් මනාපය ලබා දීලා ඕනෑම පක්ෂයකින් හොඳ පුද්ගලයන්ව පාර්ලිමේන්තුවේ වන්න කියලා මම ඔබ සියලු දෙනාගේ ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. මේ රටේ දරුවන්ගේ අනාගතය වෙන්නේ බොහොම ස්තුතියි. ඔබතුමාගේ පක්ෂය ලකුණ අංකය දෙවලුත් ඔබතුමාට සඳහන් කරන්න පුළුවන් ජනතාවට. පක්ෂය දුරකථනය කොළඹ දිස්ත්‍රික්කයේ අංක 3. හරි ලේසි. ගොඩක් කාලවලට මතක තියාගෙන තුන්වෙනි මනාප 3ට ගහන්න කියලා. එතකොට හරි. හරි, අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද එංගලන්තයේ කිරණ ටීවී රැගෙන එන අන්කට් දේශපාලනයේ කෙලින් කතාව සාකච්ඡාවට ඔබතුමාගේ සහභාගීත්වය. ඒ වගේම ඔබතුමාට ඉදිරි මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න වරම් ලැබේවා කියලත් අපි කිරණ ටීවී කණ්ඩායම වෙනුවෙන් ඔබතුමාට සුබ පතනවා. ඒ වගේම අද සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුති. අයිබුවන් මන්ත්‍රීතුමා ඔව්. ඒ වගේම ප්‍රේක්ෂක හිතවතුනි අපි ඔබට ආරාධනා කරනවා කිරණ ටීවී අපගේ YouTube channel එක subscribe කරන ලෙසත්, ඒ වගේම කිරණ ටීවී
Facebook පිටුව සහ Uncut දේශපාලනයේ කෙලින් කතාව Facebook පිටුවට ලයික් යොදා අපගේ ඉදිරි වැඩසටහන් සමග අපිත් සමග සහසම්බන්ධ වෙන ලෙස. ඉතින් මෙවැනිම වූ තවත් දේශපාලනයේ කෙලින් කතාව Uncut වැඩසටහනකින් මැතිවරණයට පෙර ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන් අපි සමු ගන්නවා. මම රොෂාන් සමන්තයාපා සුබ සන්ධ්‍යාවක්.